දැයි සීල දිනාටම තෙරුවන් සරණයි සන්තෝසයි නැවතත් සම්පූර්ණ සැසිවාරයේ සම්පූර්ණලා දෙන පාර්ලිමේන්තු පිළිලා වගේ ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට අධික පිළිවෙතක් කිටි මතක් කිරීමක් කරොත් අපි ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට බාර ගන්න මාතෘකා තුනක් තියෙනවා. එකක් තමයි දැන් මේ පිටස සිල් සමාදන් වෙලා ඉන්නවා. ඒ සමාදන් වෙච්ච සීලය සහ ඒක මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම පිළිබඳ කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒක පිළිබඳ දුෂ්කරතාවයක් තියෙනවා නම් සීලය පිළිබඳව අවශ්‍ය දැනුම නැතිකම තියෙනවා නම් කරුණාකරලා ඒක ප්‍රශ්න කරන්න. එහෙම නැතුව ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන දිගට භාවනා කරන්න යන්න එපා. සීලය පිළිබඳව ආජීව පුසුතට්ටාංග සීලය පිළිබඳව කාට හරි ප්‍රශ්නක් තියෙනවා. දෙක මූලික කමඨාන් උපදෙස් ලැබිලා තියෙනවා. ඒක පිළිබඳව කාට හරි පිළිසුදු නැති ගතියක් ගැටළු ස්ථානයක් ප්‍රශ්න කළිට යමක් තියෙනවා ඉල්ලා හිටිනවා කරුණාකරලා ඒක මේ සැසිවාරයේ වගේ එකදී ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා. තුන්වෙනි එක මේ වැඩමුළුවක් පවත්වනකොට විශේෂයෙන් මේ වගේ පිරිසක් එක්ක දැඩි නීති පද්ධතියක් අවශ්‍යයි. රීති පද්ධතියක් අවශ්‍යයි. ඉතින් මේ වෙනකොට ඔක්කොටම ලැබිලා ඇති. ඉතින් ඒක තමන්න කරදරයක් නම් හෝ ඒක විවිචනය කරනවා නම් හෝ ඒක පිළිබඳව දැනගන්න යමක් තියෙනවා නම් මේ වෙලාවේ ඒක ප්‍රශ්න කරන්න කියලා මම ඉල්ලා ඉන්නවා. ඉතින් මේ මූලික කාරණා තුන මේ සැසිවාරයෙන් පිට කතා කරන්න යන්න එපා. කතා කරනවා නම් මේක තමයි අපිට හම්බලා තියෙන සැසිවාරයේ වෙන එක එක්කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා. ඒකට විසඳෙන්නේ නැහැ අනිත් ඒක අර පවතින මේ ආචාර ධර්ම වලට බාධා වෙනවා. ඉතින් සා ඒකමාර කාලයක් අපිට තියෙනවා ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ ලිඛිත ප්‍රශ්න සමාප්තු වුණාට පස්සේ අතීසොත් ඒක නඩ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ කියපු කාරණා තුන මේ සැසිවාරයේ දිගට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරුණු. ඒක තමයි පළවෙනිම එක. ඊ ගාවට තව එකක් තියෙනවා. අපි භාවනා කරගෙන යනකොට මතුවෙන කමඨහන් පිළිබඳ ප්‍රශ්න. ඉතින් ඒක අපි සිංහලෙන් කමඨහන් සුද්ධ කරනවායි කියනවා. අපි පොදු කමඨහන් සුද්ධ කිරීම වශයෙන් තමයි දැන් මේක කරගෙන යන්නේ. ඉතින් මේ පොදු කමඨහන් සුද්ධ කිරීම බලනකොට මම හිතන්නේ මේක වෙන්න ඇති වැඩිම පිටසක් සම්බන්ධ වෙච්ච පොදු කමඨහන් සුද්ධ කිරීම. ඉතින් හිතා ගන්න පුළුවන් මේ වගේ පිටසක් එක එක කෙනෙක් හම්බෙලා කතා කරන්න ගියොත් එහෙම ඉවර කරන්න බෑ. එතකොට අඩු ගානේ කමඨහන් සුද්ධ කරන්න 4-5 දිනක් දාන්න වෙනවා. එහෙම තමයි බුරුමේ පණ්ඩිතාරාමේ 200කට විතර ඉද සලසනවා. එතකොට 4-5 පොලක 4-5 දිනක් කමඨහන් සුද්ධ කරනවා. ඉතින් මෙතනදී අපි ඒක එක විදිහක කාර්යක්ෂමතාවයක් අරගෙන තිනවා. ඔක්කොමලා අපි එක මට්ටමක ඉඳගෙන අපි ඉදිරිපත් කරන කමඨහන් ප්‍රශ්නය නිර්නාමිකව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා කෙනෙකුට ඒ භාෂාව හසුරවන්න පුළුවන් යම් ආකාරයකට කවුද මේ කියන්නේ කියලා දන්නේ නැහැ. ඒ වුණාට සමහර විටක මගේ තියෙන ගතියක් ඒ වார்த்தාව සම්පූර්ණ නැත්නම් මම අත උස්සන්න කෙනෙක්. එතකොට එයාට ඒ අවශ්‍ය තොරතුරු ඒ වෙලාවෙම සභාගත කරලා ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි අකමැති නම් අත උස්සන්න ඒ අහන ප්‍රශ්නෙට නැත්නම් තයිජිපත් කරන්නේ අඩුපාඩු ටික අනිත් දවසේ සම්පූර්ණ කරලා ලිඛිතව දාන්න පුළුවන්. හැබැයි මම වඩා කැමති අත උස්සනවා. මොකද ඒත් එක්ක ගා බැනගෙන ඉවර කරන්න පුළුවන් නඩුව. ඒකට අනික් අයටත් මේ අනික් අය වෙනුනොත් මෙයා කතා කරන්න වෙනවා. මේ දෙකටම අමතරව පළවෙනි කියපු විවස් මේ වැඩමුළු නඩත්තු කිරීමට සම්බන්ධ කාරණා තුනත් දෙවෙනි ටිකේ කමඨාන් සුද්ධ කිරීමටත් අමතරව අපි අද ඉඳලා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. අනිත් ධර්ම දේශනාව අහගෙන ඉනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකත් අනික් දවසේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙලට ඉදිරිපත් කරනවා ධර්ම කරුණු. ඉතින් එයින් පිට ධර්ම කරුණු සාමාන්‍ය මූල ධර්ම මේ ප්‍රශ්න අපි ගන්න නැහැ. මොකද එතකොට අපිට ඒකමාර්ක ඉවර කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ ටික මතක් කරන්නේ මේ සභාවේ රීතිය නැත්නම් සභාවේ ඒ තියෙන පැවැත්ම දිගට කාටත් පහසුව පිණිස කාලය කාර්යක්ෂමව පාවිච්චි කරන්න. සැසිවාරි ඉවර ඉතින් මගේ
අඳුනදිම ඉවර කරන්න ඉස්සෙල්ලා මම කැමති පොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න. එතකොට ඒ සිංහල පිළිබඳව තේරුම් අඩු අයට යම් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා හිතනවා. So I would like to give a little briefing about the question and answer session. The first thing, one point I would like to make, that to make this retreat successful, you must make sure you have a fair understanding about the precepts that you are observing now. If you have any questions or doubts or any difficulties pertaining to these 8 precepts, you may just present it in this session. And the second thing is, already you'd have listened to the basic instructions, how to do walking, how to do sitting, and how to do day-to-day activities. And if there are any question regarding the basic instructions, this is the time for you to raise questions and make clarifications. And the third one is the do's and don'ts, or the compendium of rules that we have already declared regarding this retreat. Something like not to talk to each other and not make noise and distractions for the others. So for that we must have agreements. So it would have already clear by now. If it is not so, please make it clear. And telling that, I request, don't talk to each other. Don't ask question from the other person rather than here or to Amarnath or someone appointed by, then it will be answered, otherwise there may be unwanted clarification and gossiping. That is the first point. Second thing is that this is the kind of interviews. It's a must in this retreat and it's a must for a yogi. But we have introduced a common interviews. Otherwise, if you have to give 5 minutes each or 3 minutes each, very difficult to cover. So therefore, we will give a common interview, whereby you may write your statement, your questions, or your suggestion, or topic, anonymously. And you put into the question paper, and it will be presented by the particular person, and then it will be a just common question for everyone. And not necessary to mention your name. Unless otherwise, if it is incomplete and I ask or request you to raise your hand, then I can get the necessary information and sort it out. Otherwise, you may equally write the next day with the necessary details but related to your experience. That is regarding your meditation experience, sitting, walking and day-to-day. Third aspect also involved, that is to you may be listening to a recorded talk, specifically the English speaking or people, those who have difficulties in Sinhala. And if any questions pertaining to this Dhamma talks, that's also welcome. That means, other than these, we are not going to take the general questions for the pertaining to the principles and the Buddhism or anything, because we wanted to make clear about the message and the topic we are going to discuss. And you may write a letter and put into the question box, or if you wish, if the time permits, you can raise your hands after the written questions are over. Then you can present the question to the audience also. So we may be handling both languages in Sinhala and English. So you are welcome. That's all I have to mention. So which medium we are going to start with? English. So we'll invite Karivasam. Ayoma. A new voice. To present the written questions, please. When it's very loud. Venerable Bhante, Dhamma friends, we have received
two questions in English. The first one has two sections. The first section is, as soon as I concentrate, I feel sleepy. Tried a number of ways, didn't work. How to overcome this problem? That's the first section. So to take this is so obvious that it is kind of a sitting meditation. For such a person can try with walking meditation. When walking happen, there are no chances or lesser chances for the sleepiness to set in. So therefore, I would like to know, have you ever tried walking meditation or any things, day-to-day activities doing mindfully? And when that happens, what was the outcome when compared to the sitting meditation? Will that particular person raise the hand and answer, or yes, please, someone has to give the mic. You have spare mic? You may raise the hand, please. Yes, with even with walking meditation, I experience a similar problem. You feel sleepy. Hmm. So when how many minutes or how many steps it take for you to feel sleepiness once started walking meditation? It varies. It's sometimes even from very beginning. Sometimes take about 10, 15. Sometimes take much longer. So, for example, if you can take 8 to 10 steps before sleepiness, what is the experience of that particular 8 to 10 steps? How do you feel that I am walking? Very difficult to specify in a precise way. But it doesn't seem to be that consistent. So can you feel, I am not sitting, I am not lying down, I am not standing but walking? Yes. How do you verify? I am not sitting but I am walking. Before sleepiness sets in. I don't have a clear... So that is why that clarity is the... a partial answer for this sleepiness. When you are sitting, you must understand where to focus the attention, or simply say, what is the primary object. And when you are walking, what must be the primary object. And if you know it, you knowing that few steps time, you are going to meet up with sleepiness. So, what is the experience before the sleepiness sets in? So, if the mind is penetrating into that particular object, sleepiness may be delayed. So therefore, walking meditation instructions, it says, first and foremost, you have to understand the posture. I am not standing, I am not sitting, I am not lying down, but I am walking. There you may understand the difference between sitting and walking. And the hint given is, in sitting, your touch point is a permanent one. You sit on the cushion. But when you are walking, your touch points are changing. So if that is, I am not conditioning your mind, but I am telling, if you can feel it, just try to understand without looking at your feet directly, can you feel the left leg and the right leg, the difference? Hardly any difference. But as if there is a difference, you try to look at it. So this sharpness is the immediate answer for the sleepiness. So therefore you must go prepared, sleepiness will set in. Before that you may have 8 to 10 steps, and how much you can differentiate left leg and right leg. And sitting also, make sure before the sleepiness sets in, we have to focus the attention. Either you are sitting touching point, or breathing, or expansion, contraction of your body, and how do you feel
against your clothing. So like us, at least catch one of the aspects, so to say, inhalation, exhalation, or expansion, contraction, or sitting. So whenever that thing happens, there's a entering point. Otherwise, sleepiness sets in. So therefore, go prepared. Best thing is to listen to the basic instructions again. Is it clear? Yeah, another difficulty is very hard to feel the breath as well. That makes it difficult to follow. When you sit, and if you close your eyes, don't chase behind the breath. See what is prominent, what is there to indicate you are not walking. What is there to indicate you are not sleeping or lying down. What is there and what is happening within the body. Whenever the mindfulness back in, back at home, how do you feel? What do you feel? Don't chase behind particular thing. Go. That means no premeditated idea. You just make yourself comfortable and see what is happening. Simply say, as to indicate you are not dead, as to indicate you are not sleeping, as to indicate you are not unconscious. There are some signals, each and every posture, and it is more sharp in sitting than walking. So when you sit, just see what are the indicators indicate that you are not dead. Maybe in-breath, out-breath, or expansion, contraction, or the touching point in sitting. Whatever that thing when you are selecting, that will work against the slimy nature, sloth and torpor, and sleepiness. Likewise, you must know where to penetrate into. Otherwise, the mindfulness becomes very dull, very blunt. So this selecting the particular object, make it sharp. That is work against the sleepiness. Please try. Thank you. There's a second question, a section for that question. What does primary object means? Yeah, that is that would have come first. Then the answer will be systematic. So whenever you are not meditating, whenever you are not mindful, the monkey mind is jumping from one to the other. So when that is happening, nothing you can penetrate. It is very superfluous and superficial. So understanding that, you try to make one thing at a time and that done well. So we give basically three options. One thing is sitting. You sit comfortably, relaxed, symmetrical, and close your eyes. It will be very conducive. And see what are the most prominent objects, what you can see. A lot of things can happen. Let the mind to select whatever may be prominent. And that one we call primary object. As I tried to indicate earlier, I cited three things. One thing, you're sitting and touching points. And the other thing is inhalation and exhalation. Other thing is expansion, contraction. In addition to that, there may be pulses, there may be heartbeat, or there may be other pains, many things. Whatever may be, it must be a recurrent object. It must be a neutral object. It must be a verifiable object. So it takes time, someone to appoint the primary object. When you are walking, you are in an action. So therefore, your touching point to the ground is changing, it is dynamic, and therefore it is basically the soles as an indicator. So that you can see how which sole, left sole or right sole, when you are touching, what is the texture you feel, the polished plank, wooden plank, or grass lawn, or concrete place, or sandy bed. Whatever may be, what do you feel? And when that leg is raising, the other leg is going to take the weight, so it is changing. So how do you feel? As if a wheel is rotating, the one only particular point, it is touching the ground and it is rotating, rolling like that, legs are rolling. So that we consider as the
primary object of the walking. And when you are brushing your teeth, when you are eating, when you are taking a bath, be unto yourself and see how can you verify that you are brushing, not thinking past, not thinking future, you are brushing the teeth and eating. Likewise, whatever may be the intentional activity you are doing together with the primary the posture. So this is what we try to teach or try to introduce in the basic instructions. With this understanding, please listen to this CD instructions. It will be clear with time, hopefully. The second question is also related to the meditation practice. Most Venerable Bhante, I notice the in and out breath as a, within quotes, knowingness and no prominent sensations. After a very short period, the breath becomes very subtle and goes away. Then I notice thoughts coming and going. Bhante, please advise whether to forcibly go to breath, which I did, and again it gets subtle and thoughts come and go. What is your advice regarding the thoughts? With thanks and appreciation. So, this is a fairly wise way of paying attention. Whenever you focus the attention to the breath, not only you are noticing the breath, you see chronological changes with time, what happened to the breath. That means you see the gross breath and then slowly it becomes subtle. When that subtlety happens, mind grab the next prominent thing, maybe a thought or a pain or a sound. So that means mind is hardly you can keep it on the one particular object. Even if you can keep, the object, very object is evolving. So when that happens, what must be your objective? What must be your way of focusing? So, for example, when the breath becomes subtle and the thoughts are going to come in, sets in, so you can see the breath through thoughts. And after a while you may see, even the gross breath is there, the subtle thoughts are always background. Pains are always background. Sounds are always background. So even though we focus into one particular object, the prominent conspicuous object, a lot of other things are there. Once we selected one thing and very prominently appear that there are no thoughts, no pain, no sounds, but that is not the reality. So when you keep on practicing, the art of seeing through the breath and see thoughts, and seeing through the thought and look into the breath, likewise you develop the seeing through. That is also kind of awareness. So therefore whenever thought happens, let that thoughts be, don't fight with it, or don't reject, don't get regret, and see whether still breath is there or not. If it is no breath, you can just let the thoughts happen. Exactly the same thing happen when you look at the gross breath, breath becomes subtle. Then you maybe see the thoughts, if you look at the thought, and then that also will disappear. And if there are pains, and just look at, main thing is not to get negative, not to get disappointed, but just look at the next arriving object that will be disappearing. Likewise, it is cycles are happening. So breath becomes gross and then subtle, and the thoughts. Again, the breath becomes gross and then subtle, and the thought happens. And it will take long, long time for you to understand. When the second time the breath appears, it is not so conspicuous than the first time. And again it will completely disappear and again reappear. That reappearance of the third time still not go up to the peak. Its amplitude will be less. Slowly, slowly reappearing breath also itself is, there are some changes. So it will take long time for you to see reappearing breath one occasion by occasion becomes subtler. That is another third dimensional change in the breath. So like just let it happen. And main thing is don't
introduce any input, just look at it. And later you may find exactly the same thing happened to the thoughts, to the pain, to the everything. They appear to disappear unless otherwise you add something, unless otherwise you give preference. So till you settle, till you learn the art, you keep the breath as the primary object, as the pivotal point, the reference point. Later you may find the distractions appearing like thoughts, pain and other things also have the same pattern. They appear gross. If you just look at it, they disappear. So therefore, if something is continuous, if something is perpetual, that is, your inputs are there. That means your ego involvement, your conceit, or your desire. They never appear to stay. This is, if it is appearing, sorry, it is lingering, it is perpetuating because of your fertilizer, because of your food. So you can understand what kind of a person am I. What are the inputs I am putting to maintain some difficulties, some distractions? Our mind is very happy with distractions. So always play, make like a playthings. You select few distractions that become your specific personality traits and they pertain, continue because of your adding fertilizer, because of your adding food. Consciously or unconsciously. So therefore, this is the starting point. And later you will read what is happening under the carpet. So let it happen long. Best thing, appreciable thing in this writing is the particular person is ready to see growth's breath to become subtle and replace it with thought, again breath, again subtle, again thought, like that changing thing has been appreciated. That is something appreciable. Don't fight with the appearing object. Let them come and play. And ultimately you will see there are a lot of short-term and long-term themes or agenda. Just observe as if it is someone else or you as the third person. Those are the end of the questions in English. So before going to single medium anymore, any English medium questions or statements. You may ask the question, please. Bhante, with that last question, when thoughts come automatically, unconsciously, I tend to identify its past, future, it's not important. No, that is right. That is the way you fertilize it. That's the way you give food. Let the thoughts happen and disappear by its own accord. Let the breath happen and disappear by its own accord. You must not expect, you must not question, you must not react. That reaction is happening through the egocentric base. That reaction is because you have premeditated idea, this is good, this is bad, that conceit. That reaction is, this is desirable, that is not desirable. So be aware. Don't put these judgmental thoughts. Just let the thought happen and disappear. Don't worry about the content in simple English. Okay, now we are going to the single. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට කමඨහන් වාර්තා කමඨහන් සම්බන්ධ වාර්තා නමයක් ලැබිලා තියෙනවා ඔක්කොම භාවනාව හා සම්බන්ධයි ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි දායි ගරු ස්වාමීන් වහන්ස මම දැනට වසර 3ක පමණ කාලයක සිට භාවනා කරමි මූල කර්මස්ථානය ආනාපානයයි කාලයක සිට කාලයක සිට පරයන්කේට ඉඳගත් සැනින්ම වාගේ ආනාපානයේ ගෙවී යයි. එම නිසා ඒ ගැන වැඩි විස්තරයක් නොලියමි. දැනට මාස 4කට පමණ පෙර පරයන්කේදී ඉතා තදින් ඇඟ වෙව්ලන්නට පටන් ගති. හරියට යකදුරෙකු ආවේශ වූ ලෙසය. ශරීරයේ ඉදිරියටත් පසුපසටත් වැනෙන්නට විය. මෙය මාසයක් පමණ පැවති අඩු වී ගොස් නැවත වෙනස් ආකාරයේ චලන ඇති විය.
මේ සියලු චලනයන් සිරුර තදවීම ආදිය පිළිබඳ හොඳින් වැටහෙන අතර සිතේ ඊට තද පැහැදිලි බවක්ද ඇත. ඊයේ රාත්‍රී පරයන්කේදී 7-8 වරක් පමණ හිස බිමට වදිනතුරු සිරුර ඉදිරියට නැමුණි. එසේ නැවෙන මාරයක් පාසා එම නැවෙන බලය නැතිව ගිය පසු මම නැවත හිස කෙලින් කරගතිමි. ඊට පසු පරයන්කේ දෙවන පැය භාගයේ බෙල්ල පසුපසට ඇදී ගොස් පිටුපසට වැටෙනසේ ශරීරයේ පිටුපසට ඇදේ. මෙම තත්වය නිවසේ භාවනා කරන විට බොහෝ වාරයක් සිදු වී ඇත. එවිට ශරීරයට වැටෙනට ඉඩ හරිමි. නමුත් පොදු භාවනා ස්ථානයක නිතර සිදුවෙන මෙම එහාට මෙහාට වැනෙන ගතිය අනෙක් යෝගීන්ට භාවනාවක් වේදයි සිතේ. ඉදිරියට භාවනාව වැඩිමිට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අනේ මේකට කියන්නේ තියන්නේ අර භාවනාවට වාඩි වෙනකොට ශරීරය ඇලයින් කරගන්න ඕනේ. නැත්නම් ශරීරය රාමුව සකස් කරගන්න ඕනේ. ඒක සරුවචන් වහන්සේ ආනාපාන සති භාවනාවන් හැම තැනකදීම අත්නෑර දේශනා කරලා තියෙනවා. පල්ලංකම් ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතිං උපට්ඨපේත්තා. ඒ ඉඳගත්තට පස්සේ තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ආභෝග කරලා බලනද ඒක සමබරද කියලා. ඒකට අපි මේ ਸਰවඥාන්සේගේ රූපයත් ධානය ඉන්නවා. උන්ක දෙනෙක් වාඩි වෙනකොට මේ අඩලෙට වාඩි වෙන්නේ. තමන්ගේ ශරීරයට ගරු කරන්නේ නැහැ. ඉතින් ඒකට බර බෙල්ල බර ඔළුවේ බර උඟක් වෙලාට එක්ක ඉස්සරහට පස්සට නැමිලා. බර නොදැනෙන මට්ටමක් තියෙනවා. හරියට කඳ මත බෙල්ල තිබ්බහම බර නොදැයින ඇලයින්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ යටි පහටිය මත කොන්ද ඉස්සරහට පස්සට කරනකොට ඒකේ හරියට මැදට ආපුවම නිකන් පහන් දැල්ලක් උලන් වදින්න නැතුවපත් වෙන වෙලාවක් වගේ තියෙනවා. ඉතින් මේක ඉගෙන ගන්නකොත් ගොඩක් කල් යනවා. ඕන තැනක කවුරු හරි හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට කතා කරන්න බලන්න කොච්චර ඇද වෙලා දින්නේ කියලා. ඒ පුද්ගලයාගේ ශරීරය ඉන්න හැටි ගැන සැලකිල්ලකුත් නැහැ. ලේසි නෑ ඒක පැය 24ම අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ ඉරියව පවත්වන එකින්ම පේනවා හිත පිළිවෙලක් තියෙනවාද කියලා. ඉතින් ඒක තමයි ආමි ට්‍රේනින් වල හරියටම හැම වෙලාවෙම ඉරියව පැවැත්වීම පිළිබඳව කතා කරන්නේ. ඒකෙන් ඒගොල්ලෝ හිතනවා හිත හැදෙනවා නම් කමාන්ඩ් එකට රෙජිමෙන්ටේෂන් හැදෙනවා නම් ඉරියවෙන් කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ බුදුජානක වැඩ ඉන්න කාලෙම කීප දෙනෙක් බුදුජානක පිටිපස්සේ ඇවිදලා තියෙනවා. මේ බුදුජාණන් රඟපානවාද එහෙම නැත්නම් මේ හැම ඉරියව්වකම ඒකේ මේ සමතුලිත සමබර භාවයක් ඇලයින්මන්ට් එකක් තියෙනවා. ඉතින් අර භාවනා කරන්න ගියාම හුඟ දෙනෙක් එහෙම ආරම්භක ශේෂේ වගේ හොඳට පටල වාඩි වෙන්නේ නැහැ. ඉතින් හරියට පටල වාඩිනවා නම් මේක සාමාන්‍යයෙන් පිරමීඩ එක ෂේප් එක ගන්න. නැත්නම් උභහක. එහෙම නැත්නම් චෛත්‍යයක වගේ. ඒකෙන් නඩත් වෙනවා. ඉතින් ඒක කරනකොට අපි පහුගිය කොන්ෆරන්ස් එකට ගෙන්නගත්ත අපේ ඇමරිකාවේ රාහුල ස්වාමීන් වහන්සේ යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේ ඉස්සන්සේ ප්‍රී කොන්ෆරන්ස් සිෂන් එකක් තිබ්බා. තිබ්බට පස්සේ ඉස්සන්සේ මටත් කලින් පැවිදිච්ච කෙනෙක්, දිගටම යෝගා උගන්වපු කෙනෙක්, තාමත් හොඳ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ යෝගාවචරය වාඩි වෙන තාලේ සහය විදිනකොට ඉරියව පවත්තන්න පටන් ගන්න හැටි, ආරම්භ කරන හැටි අර කියලා තියෙන විදිහ කරන්නේ. සක්මන් කරනකොට කියන කකුල් දෙක ළඟ තියලා හොඳට හිටගෙන පොළවේ ගහ පිටිපන්දමක් වගේ කුණ්‍යක් ගැවගේ හොඳට හිටගෙන බලන්න මම හිටගෙන ඉන්නේ කියලා. ඉඳගෙන බලන්න මම ඉඳගෙන ඉන්නකොට සම්පූර්ණ මේ පිළිවෙලට ඉඳගෙන ඉන්නවා නම් අපි සරුවචන්සිකී රූපේ තනිකර ත්‍රිකෝණයක් පොළවේ වදිනවා. උඩට ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. ඉතින් එතකොට ඒ තියෙන ඉරියව්ව නැති වුණොත් අර සතිය වැඩි වේගෙන යනකොට සමාධි වැඩි වේගෙන යනකොට වැක්කිරෙන්න ගන්න ගන්නවා ඉරියව්ව. ඉතින් එතකොට ඉරියව්ව හදන්න කිව්වොත් සමාධි ගන්නවා. හැබැයි සතිය ගන්නවද කියන ප්‍රශ්නේ විවෘත ප්‍රශ්න. තමන් ඉඳගෙන ඉන්නකොට තමන්ට ඉරියව්ව ඇදෙන බව තේරෙන වෙලාවක ඒ බව දැනගන්නකොට ඉබේමත් ඒක හැදෙන වෙලාවක් එනවා. එහෙම නැත්නම් අර ඉරියව්ව ඍජු කරනකොට ඒ ඉරියව්වත සංදිවලදී සතිය කැඩෙනවා කියන පදණයෙන් තමයි උඟ දිනේ සමාධිය කඩාගන්නේ. කැඩෙන්නම ඕනේ නැහැ. මං කියන්නේ හදන්න කියලා.
ආපහු හදලා ගත්තාම ඒ කරන එකෙන් මේ అలයින්මන්ට් එකෙන් සතියේ නිරෝගී වර්ධනයකට ලොකු පෙළගැස්මක් තියෙනවා. හැබැයි මේක ඉතින් මේ ලොකු බරකට අරගෙන මට හරියට වාඩි වෙන්න බෑ, මට ඉරියව තියාගන්න බෑ කියලා භාවනා නොකරන මට වෙන තරම් බයයි සිංහල බෞද්ධයා. මට හරියට බද්ද පරියන්ක ගහන්න බැරි නිසා වාඩි වෙන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. මට වැඩි වෙලා වාඩි වෙන්න බෑ කියලා භාවනා කරන්නේ නැහැ. භාවනා කරලා කරන ගමන් ඉරියව හොඳට සකස් කරලා වාඩි වෙන එක එන්නේ මේ වගේ ප්‍රශ්න එනකොට ඉරියව කෙලි ඍජු තියාගන්න උත්සාහ කරනකොට කයත් නිවන් දකිනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන ඔය චංකි වගේ සූත්‍රවල කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. හිත විතරක් නෙවෙයි පිරිසුදු වෙන්නේ, හිත විතරක් නෙවෙයි ඍජු වෙන්නේ, කයත් ඍජු වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් සලකන්න ඕනේ කායික සෞඛ්‍ය ගැන දන්න කෙනා. කායික සෞඛ්‍ය පවතින්නේ කයට හොඳට සැලකුවොත් තමයි. ඊට පස්සේ ඒක ඇබ්බැහියට යනවා. නිතරම පටන් අර ගන්නවා ඉඳ ගන්නකොට, එහෙම නැත්නම් ගමනක් යනකොට, හිටගෙන ඉන්නකොට සමමිතිකද සමබරද කියලා බලන්න. හැබැයි මේකෙන් වෙන්නේ වැරදි පැත්තකුත් තියෙනවා. අනුන් දිහා බලලා අනුන් ගැන විනිශ්චය කරන්න හදනවා. ඒක කරන්න යන්න එපා. ඒකට තරම් අපිට තාම කවුරු ලයිසන් දීලා නැහැ. ඒක නිසා මේ මූලික පාඩ ටික සලකා බලන්න. පල්ලංකම් ආභෝජිත්වා. පල්ලංක බඳ වාඩිලා හොඳට ඇත්ත එක වහලා බලන්න. මම මේ ඉන්නේ හිට ඉඳගෙන ඉන්නකට හේතු වෙන්නේ නැතුව මොකකින්වත් පහසුව මේ සපෝට් එකක් නැතුව ඉන්න පුළුවන්ද කියලා. අඩු ගානේ පටන් ගන්නකොට එහෙම පටන් අර ගන්න. ඊට පස්සේ උජුං කායම් පනිදාය කියලා කියනවා ශ්වසන පද්ධතිය ඍජු වෙන්න ආරෙන්නේ. එහෙම නැත්නම් හුස්ම ගැනීමේ දෝෂේනවා. ඉතින් පරිමුඛං සතියෙන් උපට්ඨිත. ඊට පස්සේ තමයි සතිය පෙරමුණේ තියාගන්නේ. එහෙම නැතුව පටන් ගන්නකොටම අර වගේ అలයින්මන්ට් අප්සෙට් ගියොත් නිකන් වාහනයක මේ ෆ්ලයි වීල් එක පොඩ්ඩක් අප්සෙට් ගියොත් ඊට පස්සේ කැපෙනවා, දිගටම කැපෙනවා. දිගටම වියරන්ට් එක ෆ්‍රික්ෂන් එක වැඩි රත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ෆ්ලයි වීල් అలයින්මන්ට් එක එන්ජින් එක දුවනකන් දිගට තියෙන්න ඕනේ. ඒ නිසා මේ කයේ అలයින්මන්ට් හදා ගන්නවා කියන එක උගවේ දෙනෙක් හිතනවා මේ සර්වචනසික ඉගැන්වීම මේ අරමුණ දැනගත්තාම භාවනා කරපුවම හරියයි කියලා නෑ. ඒක සමස්තයක් තියෙන. පරිසරයේ බාහිර පරිසරයත් අවශ්‍යයි, අභ්‍යන්තර පරිසරයත් අවශ්‍යයි. මැක්‍රෝ ක්ලයිමේට්, මයික්‍රෝ ක්ලයිමේට් දෙකම හැදෙනවා. දෙකම හැදෙනකොට ඒ පටන් ගන්නකොටම වැරදිනම් ওই වගේ දෝෂ හිටිනවා. හැබැයි පටන් ගන්නකොටම හරි කියත් ওই වගේ දේවල් හිටිනවා. ඒකට මම දැකලා තියෙනවා භාවනා ඩිසල් ව්‍යායාම අඩුනා භාවනා වෙදී එහාට මෙහාට වැනෙනවා, දඟලනවා වැඩි. ඒ නිසා අඩු ගානේ සක්මන් කරන්න. අද සක්මන් කළා වාඩිවට ශරීරය හොඳට ජව කැවිලා තියෙන්නේ. එතකොට මේකටත් උදව් වෙනවා. ඉතින් මේ ඔළුව පාත් වෙන නිසාම එහෙම නැත්තම් මේ හිරියව පවත්වන්න බැරි නිසාම වස්තිස් ගානක් වෙච්ච හැම කෙනෙක් සිවුරු ඇරියා. භාවනා උගන්නන්න යනකොට හැමදාම හිරියව කඩවැටෙනවා. ඉතින් කට්ටිය ඇවිල්ලා කියනවා ඉතින් පස්සේ බැරිතන මේ තවන්සේ සිවුරු ඇරේ. එහෙම සිවුරු අරින්න එපා. නිින්ද ගියාට ප්‍රශ්න නැහැ. අනිකුත් පිස්සු කෙලිනොට නිින්ද දිපිත කෙලිනො අඩුයි. එහෙම නැත්නම් මේ කෙලෙස් අඩුයි. මං කියන්නේ බුදියන්න කියලා. ඒක නෙමෙයි මං කියන්නේ බුදු වෙන්න කියලා. බුදියන්න හේතුව කය හුරතල් කරනවා වැඩි කරනවා. කය හුරතල් කරන වැඩි හේතු වෙලා පටන් අරගන්න. එතකොට මේ වේබුසහයඩු සඳහන් කරනවා නිදා ගන්න කියලා ඇඳ හදලා කොට්ටේ අටිගස්සලා තියලා ඇඳේ ආන්සි නිදා භාවනා කරන පොඩ්ඩක් නිදිපතේකට එහෙම කොට්ටේ තාන්සි. ඉතින් මේ වගේ භාවනාවට අව탁සීරු කරනවා නම් ඉතින් බුදු වෙනවා වෙනට බුදින එක තමයි වෙන්නේ. ඒ නිසා පිරිසක් එක්කම ඉන්න. පිරිසේ ඉන්නකොට අපිට අපේ ඩුවන් ලැජ්ජාව බලපානවා. මම දැන් මේ ගිහිල්ලා කෙරුවොත් මිනිස්සු hina වෙනවා. එසම මගේ ජීවිතේ මට මතක තියෙන කාලෙක තනියෙන් භාවනා කරලා නැහැ. සෙන්නක මැදට මෙනවා මොකද මට ඔය ලෙඩේ තියෙනවා. ඉදහිනකොට ඔළුව පාත් වෙන. ඉතින් මම හරි ලැජ්ජාවට පත් වෙලා තියෙනවා. මට ඔය ලැජ්ජාව වෙච්චද මං ගණන් ගන්නෙ මනසෙට. ගාලල්ලා. ඔය කවුරුත් භාවනා කරන්නේ නැහැ නේ මං කියන්නේ බුදියන් හිටිය සැපයි. කමන්නේ මං යනවා සෙන්නක මැදට මං ගිහිල්ලා. ඒ හිටිය සැපයි මොකද ඒකෙන් හරි පණිවිඩයක් හම්බ වෙනවනේ අපිට. කාගෙන් වසන් ගන්නද අපි? ඇතිගෙන සාමයකට ලෑස්සලා යන්න
පටන් ගන්නකොට ඉරියව්ව හොඳට තියාගන්න. උතර සක්මන් කරලා පටන් ගන්නකොට සක්මන් කරනකොටත් බලන්න තමන්ගේ අර ඍජු ඉරියව්ව පවත්වනවාද කියලා. ඒක ටික 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 ජීවන ජීවන රටාවට එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය පොඩි උන්ට ලේසි. වයසට ගිය ශරීරය මෙත් ඇහි වෙලා තියෙන්නේ ඇබ්බැහි වෙලා තියෙන එක එක දේවල් වලට කෙලින් ඉඳලා උරු නැහැ. ඒ නිසා ඒව හදන්න ගියාම අර පරණ කෝටුවක් කෙලින් කරන්න හදන වගේ කටස් කාලා කඩලා යනවා. පොඩි ළමයින්ගේ ඒව නැහැ. පොඩි ළමයින්ට දුන්නාම උන් සාමාන්‍ය නිදිමත ගතියත් උඟක් අඩුයි. උඟේ තියෙන දැඟලිලි වැඩි කරනවා. නමුත් අපි කියලා දෙනකොට කියනවා හරියට ආයෙ විදිහට ඉන්නේ කියලා. ඒ නිසා මම දුන්නේ මේ 10000ක් විතරයි. ඍජු අදහසක් නෙවෙයි. කාලයක් වැඩ කරන්න වෙයි මේ ප්‍රශ්නෙක විසඳීම සඳහා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී ආනාපාන සතිය ඉතා හොඳින් වැඩෙන බවත් සතිය පවත්වා ගත හැකි බවත් දැනේ. ශරීරය ඒකකයක් ලෙස දැනෙන අතර ශරීරය තුල යම් යම් සියුම් දැනීම් නිරීක්ෂණය කිරීමට හැකි බව හොඳින් දැනේ. නමුත් සක්මන ඊතරම් පුහුණු කර නැති අතර පියවර කීපයකට වඩා සතිය පවත්වා ගත නොහැකි බව දැනේ. ඉතා දැඩි වීරයක් ගතහොත් ටික වේලාවක් සතිය පවත්වා ගත හැකිය. නමුත් එය ශරීරයට පීඩාවක් මිස සැහැල්ලු ගතියක් නැත. මේ පිළිබඳව කළ යුතු දෑ කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔතේ සක්මණ පිළිබඳ කියලා තියෙන එක ගැන කියනොනම් කොයි වෙලාවකරි ගමන් නැ එක පියවරක් මං සතියෙන් තිබ්බා කියලා කිව්වනම් ඒක හිතා ගන්න පුංචි බබෙක් නැගිටලා තනියම පියවරක් තියන්න ඉගෙන ගත්තා වගේ. ඉතින් ඒක ලොකු ජීවිතේ ලොකු පෙරලියක්. ඒ ළමයාට විතරක් නෙවෙයි දෙමව්පියන්ට. ඒ වගේම මේ කකුල් හතරෙන් ගිය සතා මේ විදිහට කකුල් දෙකෙන් ඇවිදින්න ඉගෙන ගන්න අවුරුදු 120ක් ගොඩ ගිහිල්ලා තියෙනවා. ඒක අර පොඩි එක මාස ගානේ නැගිටිනවා. අස්සපැටියේ කලිපැටියේ ඉපදිච්ච ගමන් නැගිටිනවා. උංගාය බුදියගෙන ඉන්නේ මනුස්සයා විතරමයි ඔච්චර වෙලා අවුරුදු ගාණක් ගන්නේ නැගිටින්න. ඊට පස්සේ පළවෙනි පියවර තියෙන හැටි බලන්න මයිලක වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා first step of the baby කියලා. අපි බැලුවා මං හිතන්නේ මෙල්බන් වල දිටු කොහෙද. ඒක සුන්දර මොහොතක්. ඒ වගේ තමයි මේ පිස්සු ගෙලින ලෝකේ එක පියවරක් සතියෙන් දියන්න පුළුවන් නම් එක පියවරක් අන්නේ හුදුට මතක තියාගන්න. ඒක කියලා දුන්නා නම් වැඩමුළු සාර්ථකයි. දැන් කියන්න තියෙන්නේ වැටෙන්නේ නැතුව තව එක පියවරක් තියපන්. ඊට පස්සේ තව එක පියවරක් තියව. ඊට පස්සේ තව එක පියවරක් තියව. දැන් හැම වෙලාවෙම එක එක තියන්නේ. ඒ නිසා මේ ලියලා තියෙන එක නට දැන් එකක් දෙකක් පුළුවන්. ඒ නිසා 7යි කියන එකේ ප්‍රශ්න තියෙනවා. ඇවිදින්න කරන්නේ කාට අපි කියන්නේ 7යි. පියවර 7 තිබ්බ ගමන් ඒක ඊට පස්සේ කඩලුත් පයින්නවා ඔලිම්පික් දිනනවා දුවනවා පිස්සු කෙලියම්. ඒ නිසා දැන් හිතා ගන්න මම පොඩි බබෙක් මට ඇවිදින්න බෑ. මට පියවරක් තිබ්බම වැටෙනවා. ආයේ පියවරක් තිබ්බම වැටෙනවා. මට පුළුවන්ද මේ සියලු ශක්තියන් යොදවලා සියලු සාමාන්‍ය බුද්ධි යොදවලා මේ නැගිටව ගත්ත හිත නැගිටව ගත්ත පය තව එක පියවරකට තියන්න. ඉතින් ඒකට මට හොඳටම හිත වෙන කතාව ඇහුනේ මං ගියේ පාරත් මං හිතන්නේ කිව්වා මට මතක නැහැ. ඔය මේ වැලිකඩ හිරගෙදෙට ගියාට පස්සේ මේ එතන හිටිය 114 දෙනෙක් හිටියා. මේ මට දඬු නියම විචය හොඳට සුදු ඇඳලා බොහොම සිරියවන්තයි මුණු. මම මොකටත් ඒක සම්තන්දිනේ කරන්න යන්නේ උන්ගේ සිවුරු සිරිය. ඇත්තටම සිරියවන්තයි. ඉතින් මේ භාවනා කරනකොට කමටහන් සුද්ධ කරන්න ගියා. දැන් පළවෙනි වාක්‍ය තුනක් විතර කියුණා බොහෝ අපුතුම ගැඹුරකින් ප්‍රශ්න ඇහුවා. ඒකට එක මිනිහෙක් නැගිටලා කියනවා මට මේක කියන්න මෙහිතුන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඇවිල්ලා මේ සුදුරෙද්දක් කෙලපයක් උඩ ඉඳගෙන වට අත්තක් කරන අපිට බණ කියන භාවනා කරපන් කියලා. මොන භාවනාද ස්වාමීන් අද්දක වහගත්ත කොම මිනි මරපුවත් මතක් වෙනවලු අපිත් මැරෙනවලු හිටන්ද එල්ලුම් ගහට යනවා. ඊ බුදු පිස්සුද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද අද්දක වහගත්තාම පිස්සු කරන්නේ මොනක් කරන්න බෑ. මේ නාටියේ බහන පන්ති කරන්න කට්ටිනවක කරන්න බෑ. අපි සීලේ නැතුව කොහොමද භාවනා කරන්නේ? අපි මේ මිනි මරුව. අපි මරණන්නේ නියම වෙලා. ඒ නිසා භාවනා කරාට කවදාකවත් මේ ජීවිතේ මුලක් බහි කියලා ප්‍රතිපල හරිය කියලා නම් හිතානේ කරන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සක්මනක් කියලා දුන්නා. ඉතින් ඔබ වහන්සේ කම හිතගෙන කකුල් දෙක දිහා බලන්න කියලා බලපුවාම දැනෙනවානේ. කකුල් දෙක පොළවේ හිටලා තියෙන දැනෙනවා.
ඊට පස්සේ එක කකුලක් උස්සුවාට පස්සේ දකුණු කකුලට බර වැටෙනකොට කකුල් දෙකේම තිබුණ බර වම් දකුණට යනකොට මට පුදුම සතුටක් ඇති වුණා. අර පරණ තිබුණු දැනීම තනි කකුලට ගියා. ඊට පස්සේ ඒක වම් තියලා මේක උස්සනකොට අර සතිය ඒ කකුලෙන් මේ කකුලට ගියා. පීවර හතරයි ස්වාමීන් වහන්සේ මං ගියේ මට ඇඬෙන්න පටන් ගත්තා අයියෝ. සතිය පිහිටවන්න පුළුවන්. එච්චරයි. මම මෙතෙක් කල් හිතුවේ අද්දක වහගත්තක මං ඔළුව පිස්සු කෙලිනවා. අර කිව්ව වගේ කොනින්දට යනවා. එහෙම නැත්නම් කරපුවා මතක් වෙනවා. එහෙම නැත්නම් සතිය පිහිටවන්න බෑ. අපි අතපල්ලි වැටිච්ච මිනිස්සු මිනිවරු. නමුත් සක්මන් කරනකොට පීවර හතර මට ඉන්නේ ආගන්න බැරි වුණ සංසය ඇඬුණා. මට එතකොට මේ දෙන ඔබ අන්තර මේ කියන්න ඕනේ කියලා මේ වගේ වෙලාවකේ මිනිස්සුන්ට ඇති වෙන ආත්ම ශක්තිය. එයිසෙ එක පියවරයි ඕන කරන්නේ ඔබට. ඒක කියලා දෙන එක විතරයි වැඩමුළුවකදී කරන්නේ. ඊට පස්සේ Taman දැනගන්න ඕනේ ගත්ත පියවර දිගට ගෙනියන්න. ඒ නුවර ගියාට පස්සේ නුවර අර මේ බද්දුද්දීන් මහාවිද්‍යාලයේ මුස්ලිම් කෙල්ලෝ 11 පන්ති විනාඩි 15ක් සක්මන් කරලාවිල්ලා කියනවලු මං කවදාකවත් හිතුවේ නැහැ මේ විනාඩි 15ක් ඇවිදලා මෙච්චර විවේකයක් ලැබෙයි කියලා. මෙච්චර හිතේ මේ සහැල්ලුවක් ලැබෙයි කියලා. අන්තිම අන්තිම වෙනකොට විනාඩි 15 අන්තිම වෙනකොට මෙහෙම ඉස්සරහට කකුල දික් කරනකොට උඩු පැත්තට අවුවට රත් වෙන හැටි යට පැත්තේ හෙවණැල්ලේ දෙකේ වෙනසක් දැක දැක මම පියවර ගන්නක් ගියයි කියලා. ඉතිගේ ෆැසිලිටේට් කරන්න කී කට්ටිය කියනවා ස්වාමීන් වහන්සේ මේ අපි හිතන්නේ මේ රිංගල බෞද්ධයට විතරයි හතිය තියෙන්නේ කියලා. ඇත්තටම නැත්තේත් ඒගොල්ලන්ට විතරයි. මේ මුස්ලිම් මිනිස්සු මේ සක්මණෙන් ගන්න හැටි. ඒ නිසා මතක තියාගන්න අපිට තාම 7යි 7යි කියා ගන්නත් බැරි බබාලා. ප්‍රශ්නයක් නැහැ. අද පොඩි එකෙක් කැවිලා හිටියා දානෙට ඌ කරගෙන බඹර ගියා වගේ. ඩොක්කාල වැටෙනවා. ඒ විදිහට අත්තම්ම කෙනෙක්ගෙන් වැටුණොත් ඊට පස්සේ ඊට මොන කියන මොනාද මේ අන්තභාගේ කියන. ඊට පස්සේ එක එක ලෙඩ රෝගේන අරූ පොළේ දමල ගැහුවත් මුකුත් වෙන්නේ නැහැ ගහව ගොන්න නැගි. මේ පොළේ ගහමු ආය නැගිරියෝ. ඉතින් ඒ වගේ අපි පුංචි බබෙක් වෙනවා නම් අපි බිග්ිනර්ස් මයින්ඩ් එක ගන්නවා නම් ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඔය ගත්ත එකලස දිගට පවත්වන එක තමයි අපිට සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ඒක වෙන උපක්‍රමයක් නෑ. පොඩි එකාගේ අම්මලා තාත්තලා ඔය දඬුවට වල ගහලා දුන්නාට මොකක්වත් අල්ලන්නේ නැහැ. ආවිදින්න කියන පස්සේ උ තනි කර නිකන් ඇවිදින්නේ. ඉස්සලා ඉස්සලා දඬුවට එල්ලෙනවා. වැටුණයි කියලා කවදාවත් මන් දොස්සයි වෙන්නේ නැහැ. ආන්නේ මේනකොට මේ සක්මන පුරුදු වුණාට පස්සේ තේරෙනවා කිසිම ආගමක බුද්ධ ආගමේ තොර සක්මන නැහැ. සිංහලයේ ඉතිහාසයේ වැටුනේ අපේ සිංහලයේ ඉතිහාසයේ වැටුනේ සක්මන නැති වෙච්ච දවසේ. අපි යන පන්සලක කවදාවත් සක්මනක් හදලා තියෙනවද කියලා බලන්න. දැන් නම් ෆොරස්ට් ලීක් පන්සල එකක් හදලා තියෙනවා. අනිත් ඔක්කොම තියෙනවා. හරි කැමැති බෝමලුවක් හදන්න, හරි කැමැති සීමාවක් හදන්න, හරි කැමැති ගාන්ට අර කුළුණක් හදන්න, හරි කැමැති ලයිට් දාන්න අත්‍යවශ්‍යම තිබිය යුතු දේ පන්සලක සක්මන් මල්ලු එකක් නැහැ. ඒ දාන ඉඳලම කුදුනේ සිංහල සිංහලයට. සිංහල පරදේශයෙන්ද අනික් මිනිසුන්ට බැගෑ වෙන જાතියක් වටපත් වුණා. ආයසරයක් පුළන්න මේ සක්මණ කවදාහරි හඳුන දීපු දවසේ නැගිටින්න නැගිටිල්ල. යහරිට ඉඳගත් එක නැගිට්ට වගේ අපිට නැගිටින්න බුණා. ඒ නිසා තමනුත් ඒක කරන්න දන්න දන්නයිට කියලා දෙන්න සරුවචනාසික තියෙන සුවිශේෂත්ව තමයි සක්මන් භාවනාව කියලා එකක් උගන්වනවා. විපස්සනා වගේ අනෙක් සාස්ෘ කිසිම තැනක මං කියවලා තියෙන පොතක ඇවිදිනකොට සත්‍ය පිටවීම නැහැ. එතින් සමික සුවිශේෂී දෙයක් ඒ සම පටන් ගන්න තියෙන්නේ අපිට තියෙන්නේ මේක තව දියුණු කරගන්න එක විතරයි කියලා ඒ සඳහා කෙටි ක්‍රම හොයන්න යන්න එපා ඕකමයි ක්‍රමය කියලා සතුටින් ඉදිරියට යන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව මුලින්ම විනාඩි 5ක් ධර්මක වේගයෙන් වම දකුණ පාදයේ එසවීම මෙනෙහි කරමින් සක්මන් කළෙමි. කායත සිට යොදවන්න සූදානම් යයි සිතූ විට සක්මන් භාවනාව ඇනුභුවෙමි. වම් කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි කයෙහි චලනය දකිමින් පියවර තබමින් වට ගණනක් ගමන් කෙලිමි. මෙලෙස ටික වේලාවකින් පසුව වම් පාදයේ එසවීම සමග එසවූ බව මෙනෙහි කෙලිමි. වම් පාදයේ ඔසවාගෙන යනවා මෙනෙහි කෙරෙමි. පාදයේ තබන බව මෙනෙහි කෙරෙමි.
තබන බව වම් පාදයේ තදවීමත් පොළවෙන් පොළවේ තද බවත් අත්දැක්කෙමි. පාදයේ ගෙන යාම පාදයේ සැහැල්ලු බවත් පාදයේ එසවීම මහපට ඇඟිල්ල පොළවේ තදවීමත් සමගම සිදුවෙන බවත් අත්දැක්කෙමි. වම් පාදයේ එසවීමත් සමගම ශරීරයේ බර දකුණු කකුලට මාරු වෙන බවත් ශරීරයේම දකුණු කකුල මගින් ඔසවාගෙන සිටින බවත් ඊටාම වේගයෙන් මේ ක්‍රියාව සිදුවන බවත් අත්දැක්කෙමි. මාගේ ගමන ඊටා වේගවත් නොවුනත් මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම ඊටාම වේගයෙන් අත්දැක්කෙමි. මාගේ මේ සක්මන් භාවනාව කරන ආකාරයේ නිවැරදිදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පරියංකේ අපි සක්මන ගැන කතා කරනවා නම් ඒ විදිහට සක්මන් භාවනාවේ විවිධාකාර පැති තියෙනවා. ඒ පැති වලින් අපි එක එකන එක එක පැත්තක් අල්ලගෙන ඒක දිගට යනවා. කොහෙන් ගියත් කෙලවරට ගියාට පස්සේ තේරෙන්නේ අපි හිමීට ගියාට ඇතුලේ වැඩපිළිවෙලේ කිසිම හිමියක් නැහැ. ඒක බුද්ධම වේගයකින් සිද්ධ වෙනවා. ඒක නිසා අපි සමූහයක ඉඳගෙන එක්කෙනෙක් ගමටන් වார்த்தාවක් අහනකොට තව කෙනෙකුට තේරෙවි මට තේරෙන්නේ වෙන විදිහකට කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ සක්මන කියන ක්‍රියාදාමයේ තේරුම් ගන්න විවිධාකාර පැති තියෙනවා. ඒක නිසා තමන්ට වැටහෙන පැත්තේ අනුව විස්තර බලන්න. කොහොමද විලුපට බර තේරෙන්නේ? කොහොමද ලේවැකේට බර තේරෙන්නේ? කොහොමද ඇඟිලි වලට බර තේරෙන්නේ? ඒක ඉස්සරහට තල්ලු වෙන්නේ කොහොමද? තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කකුලට දැන්න බර වලලු කට දැන්නේ කොහොමද? ඇන්කල් එකට ඊට පස්සේ දණිහට ඊට පස්සේ උකුලටේට සුකුලට දිගේ උඩට ගිහිල්ලා ඇට්ලස් කසියරකාව දක්වා මේ කම්පන වේගය යනවා. ඒ පරක් ගත්තට පස්සේ බල සම්ප්‍රේෂණය දිහා බලනකොට එච්චර සුමුදු යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. අනිත් එක තමයි සක්මන් කරන චේතනාවක් සහිතව වැඩක් කරද්දී සක්මන් පිහිටවන්නේ. මේ සතිය පිහිටවන. පරියන්කේදී චේතනාවක් නැහැ, ක්‍රියාවක් නැහැ. පුළුුවන් තරම් අකිරියෙන් ඉnderල කරන්න. ඉතින් මේ වගේ එක 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 පැති තියෙනවා. වේදනා පැත්තෙන් එක විදියක්, සංඥා පැත්තෙන් එක විදියක්, සංස්කාර පැත්තෙන් එක විදියක්. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙලේදී කොත්තනකින් හරි අල්ලන්න පුළුවන්. හැබැයි අරකට වැඩිය මේක හොඳයි කියලා දෙයක් නැහැ. හම්බ වෙච්ච දේ තියෙනවනේ. කොත්තනකින් හරි පටන් ගත්තනේ, මුල බහගත්තනේ. ඒක දිගට යන්න අරින්ද යනකොට අපේ චරිත ලක්ෂණ වල හැටියට ඕක පැතිරෙන්න යනවා. ඒ නිසා මේ විදියට තවදුරටත් සමීපව විස්තර බලන්න, නැත්නම් පේන විස්තර අහුලා ගන්න. අහුලගත්ත විස්තර කමඨාන් වාර්තාවට දාන්න. දාපු ගමන් ඒක අනිත් දවසේ පටන් ගන්නක ආරම්භක ශේෂයට උදව්වක් වෙනවා. දැක්කට වාර්තා වුණේ නැත්නම් අපිට ආනිසංස නැහැ. එيشා මුලින් මුලින් යෝගාවචරයේ වාර්තා ටිකක් දිගයි. උගාවක් විස්තර සහිතයි. ඒකට අපි ඉවසන්න ඕනේ. අනිත් දවසේ මේකට වැඩි විස්තර අල්ලගන්න කියලා අපි අහිගාව කොටස. පරියංකේ සක්මන් භාවනාවේ යෙදීමත් සමගම පරියංකේට වාඩි උනේමි. කයෙහි සිත පිහිටුවීමට මම දැන් ඉඳගෙන යයි මෙනෙහි කෙලෙමි. මාගේ කය දිහාවට සිත යොමු කෙලෙමි. උඩුකයේ හුස්ම ගන්න බවත් හුස්ම හෙලන බවත් මෙනෙහි කෙලෙමි. එය පිම්බීමත් හැකිලීමක් ලෙස නාසයෙන් හුස්ම ඇතුල්වන පිටවන බවත් ලෙස අත්දැක්කෙමි. නාසයෙන් හුස්ම ඇතුල්වන පිටවන බව ප්‍රකට විය. ආශ්වාසයේ සීතල බවත් නාසය තුළට ඇදී යන බවත් ප්‍රශ්වාසයේ නාසයේ සැහැල්ලු වීමක් මගින් ප්‍රකට වූ අතර ඊළඟ ආශ්වාසයේ ඉක්මනින් නැති වෙන බවත් මෙනෙහි විය. ඊතා ඉක්මනින් මේ කිසිවක් නොදැනී කය සැහැල්ලු විය. ඒ බව අත්දැකීමින් සිටියෙමි. නැවතත් නාසිකාග්‍රයෙන් වාතය ඇතුල් වීම පිටවීම පටන් ගත්තේය. කයේ සැහැල්ලු බව නැවත ඇති වී සෑහෙන වේලාවක් හිස් වූ ශරීරයේ දෙස පිටත සිට බලා සිටින්නාක් මෙන් සිටියමි. මේ අපූර්ව අත්දැකීමකි. සීනුව නාද වීමත් සමග ශරීරයේ පිම්බීමත් හැකිලීමත් ප්‍රකට වීමෙන් මාගේ කයේ නැවත ආශ්වාස ප්‍රශ්වාසය හටගත් වෙනස අත්දැක්කෙමි. මාගේ පරයන්ක භාවනාව කරන ආකාරයේ නිවැරදි දැයි පහදා දෙනමින් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. අර සක්මන ගැන කියනා වගේ පටන් ගත්ත පොට දිගේ යන්න ඇතුළට ගියාට පස්සේ අර විස්තර දැක දැක හිටපු අර අංශුව බලාගත්ත ඒ දෘෂ්ටි කෝණය අන්තිමට විශාල චිත්‍රය තුළ බොඳ වෙලා යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආස්වාස් ප්‍රසවාස දෙක හොඳටම
මේක සීතලයි මේක උණුසුමයි මේක දිගයි මේක කොටයි කියලා තමයි පටන් අරගන්නේ. ඒ ලකුණු දිගේ දිගන බලන යනකොට ආස්වාස ප්‍රසාර දෙක අතර වෙනස නැති තරමට යනකම් ඒව අතර පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඒ පොදු ලක්ෂණ මතුවෙනවත් එකම ශරීරයේ එහෙම නැත්නම් මේ සද්ද වලත් වේදනා වලත් එකින් එක වෙන් කරන සීමාව නැති වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔක්කොම ආස්වාස ප්‍රසාර දෙක අතර සමස්ත චිත්‍රය බොඳ වෙලා යනවා වගේ එන්නේ නැදී බොඳ වෙලා යන ගියාම ඔකදී ආ බලන්න ඉන්න පුළුවන්. ඒක බොහෝ විට අනුංගිකක් වගේ පේන. එයා සමස්තේ පේනවා. අර ඉස්සල දැකපු පුද්ගලයා ඒකේ නැහැ. ඒක ඉන්නවා බොඳ වෙලා. ඉන්නවා දී වෙලා ගිහිල්ලා. ඉඳපුවම ආය එක වෙලාවට ආය ඔක්කොම වෙන් වෙලා එක එක පේන්න පටන් ගන්නවා. ආය එකට අවධානය යොමු කරන ආයත කියලාගේ බොඳ වෙනවා. ආන ඔය විදිහට මේකේ සමස්තය වශයෙන් බොඳ වෙලා පේන එකත් එකක් වශයෙන් සීමා මායියාවල් සහිත හොඳට වෙන් වෙලා පේන එකත් දියුණුවක ලකුණක්. ඒක නිසා කෙනෙක් එකට කැමති වෙන්න නරකයි. වරින් වර විශේෂණ වෙලා අංශුවක් පේනවා. වරින් වර සමස්තය තුල අංශුව බොඳ වෙලා යනවා. ආන ඔය විදිහට වෙවි යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. ඒක සිද්ධ වෙන්නේ මට උනවට නෙමෙයි. ඒක හේතුඵල ධර්මයක් යන්නේ එතන. මට මේක දිහා මගේ ඇඟිලි ගෙහීම, මගේ පොහොර දැමීම, මගේ ආහාර දීම් නැතුව බලන ඉන්න ගියොත් මේ ඒ බලනදී මගේම විහිදුණක් නැහැ. හැබැයි සරුවචනාංශේ දේශනා කරන පටන් ගන්නකොට ඒක මගේ දෙකින් පටන් ගන්න එක ලේසි. එතකොට ඒක මේ ප්‍රත්‍යක්ෂණය කරන්න ලේසි. පස්සේ ඒක ලෝකේ දිහා බලනකොටත් පේනවා. සමස්තය බලනකොට මේ පුංචි දේ ගන්නම්ම ගන්න දෙයක් නැහැ. නමුත් පුංචි දේ බලනකොට සමස්තෙම අමතක වෙනවා. එක දි පුංචි දෙයකට හිත ගිය ගමන් මුළු ලෝකෙම අමතක වෙනවා අපිට. ඉතින් ඔන්න ඔය වගේ මේ කොලේ වහලා ගැහිල්ලක් තියන්නේ මේකේ. එචාව දෙකටම සමහිත දෙන්න දෙකටම කැමැති විදිහට යන්න අරින්න. එතකොට තීරණ පටන් ගන්නවා මේ මොලේ ඉගෙන ගන්නේ සමා වෙන්න. මේ හිත ඉගෙන ගන්නේ රීකිය ක්‍රමයකට නෙවෙයි. සමස්තය තුල අංශු බොඳ කරලා බලනවා. සමස්තය අයින් කරලා අංශු විතරක් අහුල්ලා බලනවා. ආන්නේ විදි ගේමක් තියෙන එක නිකන් සමත විපස්සනා නැත්නම් සමාධිය සහ විපස්සනා වේම නැත්නම් ගැඹුර සහ පළල එක එක නම් තියෙනවා. මේ දෙකම එක්කෙනෙකුට කරන්න පුළුවන් ද කියන එක සාමාන්‍ය භෞතික විද්‍යාඥයා දන්නේ නැහැ. මේ දෙක බටහිර මනසයි ආශ්‍යාකරේ මනසයි කිය. ආශ්‍යාකරේ මනසේ සමස්තය දයන්නේ. බටහිර මනසේ එකේ කඩ කඩ බලන විද්‍යාව. ගෑනු මනසයි පිරිමි මනසයි කියනවා. ගෑනු මනස සමස්තය බලන්න හදිච්ච එක. පිරිමි මනස දේවල් කඩ කඩ බලන්න හදිච්ච එක. ඒ වගේම තරුණ මනස වයසක මනස කියනවා. තරුණ මනස කඩ කඩ බලන එක. වයසට යනකොට සමස්තය ඔක්කොම පේනවා. දැන් FP නැතුව ගියාම ඔක්කොම බොදු වෙලානේ. දැන් මම කන්නර දෙක දැම්මේ නැත්නම් මට මේ ඔක්කොම බලුවමනයක් වගේ තමයි පේන්නේ. කන්නර දෙක දැම්මොත් නම් මේ ලීලයි මේ කමලයි මේ චම්පයි බානුමති නයනයි සඳලේකයි ඉතින් එක එකන වෙලා පේනවා. ඒ වගේ වෙන් කරලා බලනවා සමස්තය බැලීම අතින් මේ දෙක වෙන් කරලා ගියාට මොලේ ඇතුලේ දෙන්න එකට ඉන්නවා. 1918 වෙනකොට ස්නායු පිළිබඳ විද්‍යාඥයෝ දැනගෙන ඉඳලා තියෙන එක ඕලු කටක් ඇල්ලලා දෙන්නෙක් ඉන්නවා කියල. සම්පූර්ණ වීස මත දෙකක් දාන දෙන්නෙක් ඉන්නවා ඇතුලේ. එකෙක් රජ වෙනවා අනිත් එක බලු වෙනවා. රජ වෙන එක අනිත් පැත්තේ ෂප්ප කරන තමයි එන්නේ. භාවනාදී වැඩ නතර කරනකොට විතරක් දෙන්න ඉන්න බව පේනවා. වැඩ කරන්න ගියොත් අරුමෝ ෂප්ප කරනවා. ඒක අධිරාජ්‍යවාදී ක්‍රමයකට තියෙන්නේ. ඒ නිසා වැඩ නතර කිරීම හරහා පේනවා. අපේ ඇතුලේ අගයන් ආඩම්බරවල ගෑණිකුත් ඉන්නවා මිනිකුත් ඉන්නවා. බටහිරක් තියෙනවා ආශයකරයක් තියෙනවා. සමස්තෙත් තියෙනවා අනුසවත් තියෙනවා. ඉතින් මේ දෙකම දරාගෙන එමුණ තමයි ප්‍රතිවිරුද්ධ දෙකක් එක උළු කට්ට ඇතුලේ ජීවත් වෙනවා කියලා දන්නවනම් තව කෙනෙක් ගැන කතා කරන්න ඉස්සලා පොඩ්ඩක් පරිස්සම් වෙයි. මේ මොකක්ද දැකලාද කතා කරන්නේ කියලා. ඉතින් මේකට ලක්ෂ කෝටි වාරයක් යන්නදරයි. යන්නනොට පේනවා මුළු ලෝකෙම ඕක ඇතුලේ තියෙනවා. අර පේන දෘෂ්ටි කෝණයේ හැටියට අපි එකක් ڇප්ප කරනවා. ඒක නිසා අපි කතා කරන්නේ එකක් වහගෙන වගේ තමයි. ඇත් දෙකෙන්ම බැලුවොත් විතර අපිට ගැඹුරු පේන්නේ. ඉතින් මේ එක විදිහක් ඔය. ඒක විස්තර වෙන එක විදිහක්. ඔක දිගට යන්න අරින්ද
එක වැඩක් එක චේතනාවක් ඇතුව කරනවා චේතනාව ගොඩක් ඇතුව කරනවා එක මනුස්සයෙක් කරනකොට සෙනගක් එක්ක ඉන්නකොට මගේ වැඩක් කරනකොට අනුන්ගේ වැඩක් කරනකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට ඔක දිහා බලනද මනුස්ස ජීවිතය හරි විචිත්‍ර දෙයක් ලැබිස්ත මනුස්ස ජීවිතයේ පුදුමාකාර වාතනාවක් එන දෙයට වෙන දෙයට ඉඳ ඉඳරින්ද මේකට වෙන මාතෘ ඕනේ කරන්නේ නැහැ ඕකෙම සම්පූර්ණ වෙලා තියෙනවා දෙලුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව පාපතුලේ ස්පර්ශයට සිත තබමින් වම දකුණ ලෙස සක්මන ආරම්භමි පා ඇඟිලි හා ලේවකේ අතර පයේ ඇති කොටස තද බව කොටසේ තද බව හා විලුඹේ ස්පර්ශය නිතර අත්විඳිමි පියවර 7-8ක් යන විට වම දකුණ නැති වී පයේ තද බවත් අවට ඇති ශබ්දත් ශරීරයේ ඇතිවන වේදනාත් සිතවිලිත් වරින් වර දකිමි සමහර විට සිතවිලි සමග සිත යන බවද දකිමි. මේ බව දැන ගැනීම ඇතිවන්නේ සතිය ඇති නිසා බවත්, ඒවා ඇතිවීමින් නැතිවීමින් නැවත නැවත මතුවන බවත් අත්විඳ ඇත්තෙමි. පියවර කීපයකින් නැවත සිත වම දකුණද අත්දකි. දකින දේ නිරීක්ෂණය කරමින් සක්මන් කළත්, මේ විට පයේ ස්පර්ශයෙන් සිත පිටතට ගොස් ඇති නිසා මෙනෙහි කිරීමකින් නැවත සිත පයට ගත යුතුද යන ප්‍රශ්නය මතුවේ. සමහර විට මෙනෙහි කළද සිත පහයට ගත නොහැකි අවස්ථාද ඇත. පරියංකය. මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට පැමිණි පසු දැනෙන කම්පන චංචන වලට සිත් යොම් වේ. ශබ්ද වේදනා සිතවිලි කම්පන චංචල මාරුවෙමින් ඇවිත් යයි. හුස්ම රැල්ල ගෙවී යාමෙන් පසු ඇති වී නින්දට යෑමත්, ඉන් ගැස්සී ඇවදීමත්, නැවත නින්දට යෑම, බෙල්ල කඩා වැටීම වේදනාව වැනි අවස්ථාවලට අවදිවන්නේ හිස කෙලින් තබා ගැනීමට සිත යොමු කිරීමෙනි. නින්දට යෑම අඩුවක්, නින්ද යෑම අඩුවක් එනේන අරමුණ දෙස බලා සිටීමේදී ශබ්ද වේදනා සිතවිලි කම්පන චංචල දකිමින් හිස කෙලින් තබා ගැනීමට සිත යොමු කරයි. මෙවිට සිත කයට යොමු කීප විටකදීම කය තුල නොපැහැදිලි හිස් බවක් අත්දකිමි. අප්‍රමාද වෙලා මනස කයට ආවහම පේන දේ නිවන කියලා අහලා තියෙනවා විතක එලෙස සිත කයට ගැනීමේදී බාහිරව එන අරමුණු වලට ද්වේෂයක් ඇති වෙන බව හැඟේ. සැකය තවත් සිතවිල්ලක් වුවත් නිතර සැකය ඇති වෙන බව දකිමි. ශ්‍රද්ධාව නැතිකම විචිකිච්ඡාවට හේතුවත් මා තුල පෙර පරිදි ශ්‍රද්ධාවක් නැති බවත් දැනෙනවා. සක්මන පරියංකය දවසේ එක අංගයක් වී පුරුද්දට කරනවා. සාමාන්‍ය වෙලාවල්දී සතියෙන් ඉන්නවට වඩා නොඉන්න වෙලාවල් ටිකක් වැටෙනවා. එන එන අරමුණු දෙස බලා සිටීමෙන් විතක සිත නන්නත්තර වන බව පෙනේ. ඒ ගැන පශ්චාත්තාවපයක් නැතත් එහි නිවැරදි බව ගැන සැක උපදී. මේ නිසා සක්මනේ හා පරියංකේදී මෙනෙහි කළ යුතු නොකළ යුතු අවස්ථා පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. වැරදි ඇතොත් නිදොස් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ සක්මන පරියන්ක දෙකේම ඒ ප්‍රශ්නේ තමයි යොමු වෙලා තියෙන්නේ. සක්මන් කර කර ඉන්නකොට මේ හොඳට වම් දකුණ තියලා අන්තිමට එවද්දී වෙලා ගිහිල්ලා අපි නිසන්වනේ වචනෙන් කියනවා ගෙඩිය පිටින් ඇවිදිනවා තේරෙනවා. වම් දන්නෙත් නැහැ, දකුණ දන්නෙත් නැහැ. පඩම් ගන්නකොට නම් හරියටම දන්නවා මේ විලුඹ, මේ ලේ වගේ, මේ ඇඟිල්ල, මේ වම, මේ දකුණ කියලා. අන්තිමට මේක දිගටම රෝදයක් පෙරලෙනා වගේ තේරෙන්න පටන් ගන්නවා. පරියන්කේ ඉන්නකොට ඉඳපුවම මේ ආසල් ප්‍රසවාස වගේ එකක් මිල අන්තිමට සමස්තෙම පේනවා. කම්පණ චංචල රාශි ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ඒ සමස්ත පේනකොට අපේ හිත කොහෙද හිත තියන්නේ කියලා, මොකේද හිත යොදන්නේ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඉතින් මේ වෙලාවට විචිකිච්ඡා පිළිබඳව බලපෑම ගැන සැලකිලිමත් වෙන්න සැක නැත්තම් ওই සමස්තෙට යන්න හරි. ගොජේට යන්න හරි. සකනං විතරක් මූල කර්මතාණ්ඩ හිත දාන. ඉතින් ආධුනිකයා ගොඩක් සැකසහිත නිසා ගොඩක් වෙලාවට හිත පිට ගියවන් ආය මූල කර්මතාණ්ඩ කියලා හිත දාන එක සාමාන්‍ය උපදේශයක් කමටහන් සුද්ධ කිරීමක් විදිහට දෙනවා. නමුත් ඒක පුරුදු වුණාට පස්සේ තේනවා හිත පිට ගියත් මේ හිත පිට ගිය බව දන්නවනම් තියෙන්නේ මේ අරමුණේ කියලා දන්නවනම් සතිය තියෙනවා. ඒ නිසා හිත පිට ගියා කිව්වට වෙන අරමුණට ගියයි කිව්වට අරමුණු මාර් වීමක් මිස සත්‍ය කැඩීමක් වෙන්නේ නැහැ කියන එක තේරුම් කරලා දෙන්නේ ඉරියාපත සංධියකදී අරමුණකින් අරමුණට මාරු වෙනකොට සත්‍ය කැඩෙනවාම කියන මතය අභියෝගයට ලක් කරන්නේ. කැඩෙන්නම ඕනේ නැහැ.
අපි ආශස් ප්‍රසාසයේ ඉඳලා ඉඳපුවා සද්දයකට යනවා. එතකොට අපි දන්නවනම් ඒක වේදනාවක් නෙමෙයි, ඒක හිතවිල්ලක් නෙමෙයි, ඒක ආශස් ප්‍රසාසයේ නෙමෙයි, මේක සද්දයක් කියලා ඒ තරම්ම දැනගන්න ඉතින් සත්‍ය තියෙන්නේ මේ පැය. එචා පිට ගිය ආරමුණත් හොඳට කොටු කරලා අල්ලන්න. අල්ලලා බලන්න හොඳට විශ්වාසද මේක සද්දයක්මයි, වේදනාවක් නෙමෙයි, හිතවිල්ලක් නෙමෙයි, අනපනෙ නෙවෙයි කියලා. ඉතින් ඒ දැනීම සත්‍ය තමයි. අන්න ඒ විදිහට තමයි මේ සතිය සෙල්ලක්කාරකම් කරමින් අනික් අනිකුත් රාජධානි වලට අනික් අනික් පැති වලට පැතිරීම සිදු වෙන්නේ. ඒකට කියනවා ඩයිවර්සිෆිකේෂන්, එහෙම නැත්නම් විවිධාංගීකරණය කියලා. ඒ විවිධාංගීකරණය ඉදෙන්නවා. ඊට පස්සේ ආයෙ ගෙදර එනවා, අරමුණට එනවා, ආයෙ ටිකක් යනවා, ආයෙ එනවා. ওই පුංචි බලුකෙක් එකේම හදනකොට එක ගේන් එළියට ගියාම ඌ ලැජ්ජ වෙනවා. ආයෙ ගෙටේනවා. ටික දවසක් ගියාම වැටෙන් එළියට ගියාම ටිකක් ලැජ්ජ වෙනවා. ආයෙ එනවා. අනික ගන්න රස්ති අදු ගහලා ගහලා කොහේ ගියත් ඌට ගාන නැහැ. ඌ ආපහු ගෙදර එනවා. කූඩුවේම තියන හිටියනම් උගේ ඌට තියෙන ඉව කියලා එක. ඌ එක ටෙස්ට් කරන්නේ පුළුවන් තරම් ඈතට ගිහිල්ලා ආපහු එන්න හදනවා. මීමැස්සත් මීටර් 300ක් ඈතට යනවා. කොහෙන් එනවද කියලා කියන්න බෑ. ඔය මීයක් කිලෝමීටර් 5ක් ඈතට ගිහිල්ලා දැම්මත් ඌ ආපහු ගෙදරට යනවා. අපි එන සෙල්ලම් දාලා මීව අල්ලගෙන එන සන්තෝෂයෙන් මං කරුවද මීයක් අල්ලගෙන ලතින්තයක් කෙරුවා උකට බලන්න. නැතු බෑ මේ කයි එකමද කියලා දන්නේ නැහැ. බලනකොට ඌම තමයි. කොහෙන් යනවද හොයන්න බෑ. අපි ඉතින් මනුස්ස මොළින්නේ වැඩ කරන්නේ, ඌ වැඩ කරන්නේ මී මොළෙන්. ඌඟක් දැක්කයි. මොනේ ඡාතේ ඌගේ ලෝකේ. ඌගේ ලෝකේ. ඒ වගේ මේ සතියට කියන්න කමන්නේ. බෝනේ රත්යදුව ගහපන් ඇටි. අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ ඒ කොල්ලන් දෙහෙම කිව්වට කමන්නේ නැහැ. කෙල්ලු පිට ගියාට පස්සේ නාවල ගොඩ ගත්තට හරියන්නේ විශ්වාස නැහැ කියලා. මොනවා කරගෙන ඉනවත් දන්නේ නැහැ. ඒ නිසා කොල්ලෙක් නංග ප්‍රශ්න නැහැ. නාවල ගෙත ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අන්නේ විදිහට හිතුවක්කාර වෙන්න දෙන එක ඒක ජම්ම ගතියක් කියලා මට හිතෙනවා. විපස්සනාවට නැඹුරු එකන විත කැඩුණයි කියලා පිට ගියයි කියලා ඒක සෙල්ලක්කාරකමට ගන්නවා. සම කෙනෙක් ඉන්නවා අයියෝ මගේ හිත පිට ගියෝ කියලා ඉසాత බඳගෙන අඬනවා 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 අඬනවා. හරියට මේ සතිය හැමදාම ගේ ඇතුළෙම පින්න පුල් ගෙඩියක් කුල්ලෙන් වහලා තිබ්බා වගේ තියාගෙන ඉඳයි හදාගන්න. මට නම් නැද්දකින් ඔබට. උන් නොරතිය දුක් ගහපන් ගිහිලා ආවෝ එනකොට හතර හන්දි තියෙනවනම් ගෙට ගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක මං කියන්නේ සමස්තය බලනවා. සමස්තය බලනට අංශුව පේන්නේ. ඔක්කොම දිහා බලලා ඉන්න. එතකොට මොකේකටවත් යොමු කරන්න යන්න ඕනේ නැහැ. එතකොට දෙයක් දිහා බලලා අපි ඒකට කියනවා getting a distance කියලා. ඒ දෙයින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා. එකක් බලනකොට distance නෑ එක්කෙනෙක් වෙනවා. ඉතින් මේ විදිහට තමයි හිත වර්ධනය ඇති වෙන්නේ. සමස්තය දිහා බලනවා. ලুকু කම්පැනික් නඩතු කරන කෙනෙක් එක එක ක්ලාක් කෙනෙක් පේන් කරන දේක් බලන්න යන්නේ නැහැ. එයා සමස්තය ඩෑෂ්බෝඩ් එක දිහා බලනවා. වැඩේ යනවා නම් එතන ඉන්න සුපර්වයිසර් කියන මිසක් වැඩ කාණ්ඩයට කතා කරන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ සුපර්විෂන් කියන එක ඕවරෝල් ලුක් එක තියාගත්තට පස්සේ මැෂින් එක දුවනවා. අන්නේ විදිහට කරන්න බෑ. අර ඇඟිලි ගැහිම වෘතු එක්කනට එයාට හැම වෙලාවෙම අංශු අංශු හොයන්න පටන් ගන්නවා. ඒක මට පේන්නේ සමතේට නැඹුරුවක් තියෙන එකනගේ හැටි කියලා. විපස්සනා කරන එක නෑ. ඒකටත් යන වෙලාව ඉඩ දීලා සමස්ත දිහත් බලන්න. එතකොට එයාට පේනවා මේ ග්ලෝබල් අවුට්ලුක් එක. ලෝකෙත් එක්ක සම්බන්ධනේ පේනවා. නැත්නම් අනිත් දේවල් එක තියෙන අන්තර් සම්බන්ධතා ඇති වෙන්නේ ඒකෙන් තමයි. ඒකේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ හරියටම වෙන් කළා කියනවා. භාවනා කළේ යම් මට්ටමකදී එයි දැන දැන හිත පිට යනවා. ගිය දේත් දන්නවා. ආපහු ගණ්ඩ දඟලන්න එපා. එතනින් ඉන්නරින්. එතකොට බලන්න එයා ආපහු එන හැටි. එතන ඉන්න බෑ එයාට. එයා ආපහු ගෙදර එනවා. ඒත් බුදුරජාණන් වහන්සේ කියනවානේ එන පාර කියන්න පුළුවන් නම් එයා බාගෙට නිවන් දැකලා ඉන්නේ කියලා. පිට නන්නත්තර වෙච්ච හිත නන්නත්තර වෙච්ච තැන ඉඳලා නැවත තමගේ ගෙදෙට එන පාර කියන්න පුළුවන් නම් භාවනා ශීර්ෂ 50ක් ඉවරයි. ඒ නිසා හිත පිට ගියාට ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. කලබල වෙන්නේ නැතුව ඒ දෙන ආපහු වේ බෑක් හෝම් ඔන් ද වේ බෑක් හෝම් ඒ විස්තර ටික කියන්න පුළුවන් නම් අපි ඔක්කොම සමාන. ඒ මොකද අරමුණු වශයෙන් වෙනස තියෙන්නේ පිට යන වෙලාවේ විතරයි. ආපහු එනකොට ඔක්කොම සමානයි. කොහෙ ගිහිල්ලා ගෙදර ආවත් ගෙදර එන ආපහු ගමන ගිය තැනම තරදාපවතින්නේ නැහැ.
ඒ නිසා ගමනේ නිමාව බලන්න. ඉවර වෙන තැන බලන්න. ඉවර තැන බලපුවම අපි මිනිස්සු වශයෙන්ුත් සමානයි. එන්නේ එකම තාලයකට. ඒක න්‍යිරෝ සයන්ටිස්ට්ලා ස්ටේජස් දෙකකින් අල්ලගෙන තිනවා. බුද්ධයන්ස් ස්ටේජස් හතරකින් අල්ලගෙන තිනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පෘථග්ජනයාගේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. ආර්යයන් වහන්සේගේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. අතරමැද ඉන්න කෙනාගේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒක හරියටම අල්ලන්න පුළුවන් එන්නේ පිටගිය හිත නැවත තමන්ගේ මූල කර්මස්ථානට එන එක පිළිබඳව විස්තර කියන දන්නවනම් ඒක ඉතින් දෙවෙනි තුන්වෙනි දවසේ එනකොට අපිට විස්තර අහන්න ලැබෙයි. අන්න එදාට තේරෙයි මොන කක්කාවට ගියත් අපෝ ඉදට ආපු ගමන් හිත 100%ක් පිරිසුදු. පිරිසුදුව දැනගන්න තියෙන්නේ කොහේ නන්නත් ආරුණත් gederena පාර දන්නවනම් ඒක මේ මානවයාට තියෙන සුවිශේෂී අත්දැකීමක්. ඒකට කියනවා රෙසිලියන්ස් කියලා කියනවා. ඉන්ටරොසෙප්ෂන් කියලා තියෙනවා. ප්‍රොක්‍රියොසෙප්ෂන් කියලා කියනවා. රෙසිලියන්ස් කියලා කියන්නේ කක්ක වෙච්ච හිත නැවත gedette ඉන හැටි. කොච්චර කේන්ති ගියත් නැවත ස්වභාවික වෙන්න කොච්චර කල් ගන්නවද? කොච්චර ආසාවකින් පෙළුණත් නැවත ස්වභාවික වෙන්න කොච්චර වෙලා ගන්නවද කියලා. ඉන්ටරොසෙප්ෂන් කියලා එක ස්ටෙප් එකක් කතා කරනවා. අපි මොනතරම් කාර්යබහුල ගත කෙරුවත් බඩගින්න කියන එක චෙක් කරලා බලනකොට හිත ඇවිල්ලා. අපි ඉඳගෙන මට නිදිමතද කියන එක හිත චෙක් කරලා බලනවා. පිපාසාවද කියලා චෙක් කරලා බලනවා. මුත්‍රා බරදිනවද කියලා චෙක් කරලා බලනවා. ඇසිකිලි යන්න ඕනද කියලා කියන්නේ ඉතින් අපිව අයින් කරන එක තමයි මේ ජොබ් කරනවා කියලා කරන්නේ. රත්සාවල් කරනවා කියලා කරන්නේ වතුර තිබා තිබුණාට බොන්නේ නැහැ. හිත ඇවිල්ලා කියනවා. බඩගිනිනාට කන්නේ ලන්චින් තුල කන් ඉන්නවා. චූ කරන්න ඕන ලාවේ යන්නේ නැහැ. ඉර කරගෙන ඉන්නවා. එන ලෙඩ අල්ලන්න බෑ. ඉන ලෙඩ අල්ලන්න බෑ. ඒව මේ ප්‍රොෆෙෂනල් නැත්තම් ඔකියුපේෂනල් ස්ට්‍රෙස් කියලා කියන. හිත ඇවිල්ලා කියනවා මේක කරපන් කියලා යන්නේ නැහැ. මොකද පාඩුයි ගියොත් පාඩුයි. බිස්නස් පාඩු. ඒ වගේම ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා ඉන්නේ ඉරියව්ව කොයි වෙලාවෙත් චෙක් කරනවා. නිදාගෙන හිටියත් එයා වරින් වර කරකවනවා. බබෙක් නිදාගෙන ඉන්නකොට බලන්නේ එයා දැනගෙන නෙවෙයි මයින්ඩ් එක වැඩ කරනවා. ඒක හරියට කිකිලි බිත්තර රකින්නකොට නිතරම බිත්තර පෙරලනවා එයා. ඒක පැත්තට තියන්න දෙන්නේ නැහැ. අන්නේ ටික අපි හොඳට එළිය වෙන්න ගන්නවා. ඒක මේ සතිය කැඩෙන්න ඕන දෙයක් නෙවෙයි. උද්දට සතිය තිබුණොත් අල්ලා ගන්න පුළුවන්. ඒ පණ තියෙන කෙනා ඒ විදිහට ක්‍රොස් චෙක් කර කර ක්‍රොස් චෙක් කර කර යනවා. ඉතින් ඒ නිසා පිට ගියමක්ම නෙවෙයි ඒක. පිට ගියාට සැක නැතිනම් ඔය ඒ ගියේ තාලෙට පිස්සු කෙලින්න ඇති. මුකුත් වෙන්නේ නැහැ ආපහු එනවා. ගියාට ආපහු එනවා. කෙල්ලොත් එක්ක යාළු වෙනකොටත් එහෙම තමයි. යන්න අරබම් ඕනේ නැත්නම් අතැලලා දා. සහෘතල් කරන්න කිව්වොත් කරන්න බෑ. අන්නේ ටික වෙලාවක් යනකොට ඕන්නේ hina වෙවි මොකළු බපව මොදි බපා එනවා ළඟට. මම දැකලා තියෙනවා හැබැයි මට හරි ගියේ නෑ වැඩේ ඒක වෙනම දෙයක්. මම දැකලා තියෙනවා එහෙම එකක්. ඉතින් ඒක නිසා ඕන දෙයක් කරපොතේ යන්නේ බලයන් එන්නේ වරෙන්. අන්නේ විදිහට තියෙන්න ඕනේ කමාන්ඩින් පවර් එකක්. ඒක හැබැයි සතිය හොඳ මට්ටමකට ගියාට පස්සේ තමයි මේ සෙල්ලම කරන්න පුළුවන්. බූමරංගිය ගැහුවා වගේ ගහන්න පුළුවන් අයියෙන් විසි කරලා කොහොමද ගියත් කැරකලා අපහුවේ. ඒ බූමරැන් ඉෆෙක්ට් එක දකින්න නම් සතිය පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් හරි බයයි අර ගේ ඇතුලේ පුන්න පිල් පින්න පූල් ගෙඩියක් තිබ්බ වගේ වට පිට බලන්නේ නැතුව ඇති කරගන්න සමාධිය භාවනා මැදින් තන එළියට ගිහ ගමන් ඉවරයි. නැගිට්ට ගමන් ඉවරයි. වෙන මොනාරි දැකපු ගමන් ඉවරයි. ඉතින් ඒක ආරම්භකෙම හොඳ වුණාට අන්තිම එකන වෙනකොට අර සෙල්ලක් කාර්කම තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊයේ සවස සක්මන් භාවනාවේදී මාහට තිබූ ප්‍රධානතම බාධාව නම් සිතුවිලි. විතක අමාරුවෙන් හෝ පියවර 10ක් 15ක් සතිමත්ව සක්මන් කළ හැකිවද බොහෝ අවස්ථාවල නොදැනුවත්වම ඇතුළත කතාව ඇරඹී නැවත සිහිය එළඹෙන්නේ වාර ගණනක්ම එහා මෙහා ගිය පසුයි. මම මේ මගහැරවීමට වම දකුණ මෙනෙහි කිරීමට පටන් ගත්තෙමි. වම දකුණ ද බෑක්ග්‍රවුන්ඩ් එකෙන් මෙනෙහි වේ. හිතේ කතාව ඊට වඩා බලවත්ව සිදුවේ. උපදේශක් පතමි. පරයන්ක භාවනාව මා වාඩි වී කයදස හිත යොමන්නට පටන් ගතිමි. ටික වේලාවකින් ආනාපානයේ වැටෙන්නට පටන් ගනී. නොබෝ වේලාවකින්ම මට චිත්‍ර වරහන් තුල ස්ටිල් ඉමේජස්
හා කෙටි චිත්‍රපටි වරහන් තුන තත්පර එකක දෙකක මූවි ක්ලිප්ස් සිතේ ඇදී කිසිම සම්බන්ධයක් නැති ඒවාය. ගණිතමය ප්‍රස්තාර, කඳු පන්ති, ගඟක යන නැවක්, වටරවුමක වේගයෙන් යන වාහන ආදී දර්ශන දිගින් දිගටම ගලායේ. විනාඩි 20කට පමණ පසුව ඇස් ඇරියෙමි. සමූහ භාවනාව තවමත් පැවැත්වෙන බැවින් නැවත ඇස් පියාගෙන කය හෝ ආනාපානයට සිත යොමු කළෙමි. ඒ සියල්ල ක්ෂණිකව දැනී නැති වී නැවත චිත්‍ර සහ චිත්‍රපට පෙනෙන්නට විය. මා මෙහිදී කුමක් කළ යුතුද? මා කෙරෙහි ඉතා අනුකම්පාවෙන් උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔය ඇත්තටම අපි මූල කර්මස්ථානයක් නැතුව ඉන්න වෙලාවේ හිත පිට යෑමක් ඇත්තෙම නැහැ. මොකද පිටමනේදී මූල කර්මස්ථානය දාන්න ඕනේ. දාපු ගමන් ඒකට සාපේක්ෂව පේනවා පිට යනවා කියන එක. ඉතින් ඒ නිසා මූල කර්මස්ථානය දාපු ගමන් හිතේ වැරද්ද පේනවා. ඉතින් අපි ඒක දකින්නේ මේ මගේ දුර්ලකමක්, එහෙම නැත්නම් පශ්චාත්තාපයක් කියලා. නමුත් ඒක භාවනා ප්‍රතිපලයක් කියලා තේරුම් ගන්න කොච්චර කල්යයි. මූල කර්මස්ථාන දීපු නිසා, රෙෆරන්ස් පොයින්ට් එක දීපු නිසා ඒකට සාපේක්ෂව විස්ථාපන වෙන බව දන්න. ඒක නිසා ඉස්සල්ලාම ඉගෙන ගන්න මේ මූල කර්මස්ථාන දාපම හැටි. ඒ කියන්නේ ඔය පූසෝ බැඳලා හදන්නේ බල්ලෝ වගේ. ඌස බැඳපු ගමන් ලණු කැලක් අරගෙන ඌට බාම්මතේ කියලා එකක් හදනවා. ඔළුව පොළවේ ගහ ගන්නවා. බල්ලන්න ගන්න බල්ලගේ පිළිපද බුදුරජාණන් ශ්‍රී කියලා දීලා තිනවා වල් බල්ලෙක් කරලා බැඳපුවාම ඒක ලණුව තියෙනකන් ඉස්සරහට දුවනවලු. ඊට පස්සේ පිටිපස්සෙන් පිටිපස්සට එනවලු. මෙහෙට යනවලු මෙහෙට යනවලු. ඒ වගේ අපේ හිතට එක අරුණක් දීපුවම 64ක් මාය 64ක් දෘෂ්ටි වලට දුවනවා. එහෙට දුවලා බලනවා මෙහෙට දුවලා බලනවා. බැඳලා නැතුව ඉන්න බල්ලට ගාණක් නැහැ. අද වෙනදි බල්ලට වල් බල්ලට එහෙම දුවනවා කියලා දෙයක් නැහැ නේ. මොකද තැනක් නැහැ. මූලික ලක්ෂණයක් නැහැ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම හිතකට අරමුණක් දාපු ගමන් පේනවා මේක වල් භූතයක් ඇතුළේ ඉන්නේ. පෙරේතෙක් ඉන්නේ. භූතයක්මයි ඉතින්. ඉතින් නිල්ලඹ ගහලා තියෙනවා දොරේ ඇතුළෙන් තනම භවනා කරන්න ගියාට පස්සේ තමන්ගේ හිත දැක්කොත් ඒ මාසේ දුවන්න පටන් ගන්නලු පෙරේතෙක් දැක්කයි කියලා. භූතෙක් දැක්කයි. නිකන් බිස්සු කෙල්ලකට රාත්තල් ගන්න දන්නව කකා කකා යනවා. ඉතින් ඒ නිසා එක එක මොකද්ද අරමුණකට මූල කරපත්තන තිබුණොත් විතරක් මෙයා කොච්චර නොදැමුණු පුද්ගලයෙක්ද කිසිම චාරයක් නැහැ. ඒක හැබැයි පුද්ගලික ලක්ෂණයක් නෙවෙයි මානව මනස. අනිත් යම් කිසි කෙනෙක් කියනවා නම් අයියෝ මට නම් විද්ද ගැහුවාගේ හිටපතන තියන්න පුළුවන් හිතක් තියෙන කියලා උන්ට සනීප කරන්න බැරි පිස්සුවක් තියෙනවා. උන්ට නෑ පිටසන් කොටුවක්වත් නෑ මන් දැකලා නෑ එහෙම එකට. එහෙම ගන්නෑ. දෙක දැන් මගේ හිත පිට යන්නේ මේකටයි කියලා දන්නවනම් ඒක තමයි මගේ චරිත ලක්ෂණය. ඒක මේ හිතවිල්ලක් වේදනාවක් නෙවෙයි සද්දයක් නෙවෙයි ආනපාන නෙවෙයි පිම්බි මැගිලිම නෙවෙයි කියලා ඒක හරියටම දකින්න පුළුවන් නම් ප්‍රස්තාවක් හම් වෙච්ච ගමන් හිත පිටපන්නට ඒක අහම්බයක් නෙවෙයි. ඒක කල්ැතු විනිශ්චය වෙච්ච එකක්. මගේ හිත පිටම ඉන්නේ සද්ද වලටම. මේක එළියට විදිහට හිතවිලි වලටම. ඉතින් ඒක දැනගන්න ගතිය මගේ හිත පිටම ඉන්නේ හිතවිලි වලටයි කියලා කිසිම දොස්තර කෙනෙකුට කිසිම ස්ටෙතොස්කෝප් එකකට කිසිම ඔපරේෂන් එකකින් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් ඉන්නේ Taman ඒක දැක ගන්නසුළු නිරීක්ෂණයක් කරුවොත් විතරයි. ඒකට කියනවා ස්වං විවේචන කියලා. ඉඩක් දුන්නොත් මගේ හිත පනින්න දෙයින් මම යා කවුද කියලා පේනවා. ඒක එක සැරේකින් මිනිෂ කරන්න එපයි කියලා. දහස් වාරයක් ඒකට වෙන්න දීලා නෝට් එකක් අරගන්න බුක් කීපින් තියාගන්න හිත පිටපැන්න තැන. ඉතින් ඊට පස්සේ අපි හිතන කමඩන් සුද්ධු වුණයි කියලා. දැන් ඊගා දවසේ ගියාට පස්සේ හිත පිටපයින්. එතකොට ඒ හිත පිටපයින් වාරයක් පස්ස දැන් ඔය වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා දකින්න හඩේ ඇත්ත දෙන්න. මේකනේ කියලා ඒක දිහා දකින්නේ හිත පිට යෑම දිහා දකින්නේ පරිවේශනයක් සාර්ථක වුණා. ඔව් මගේ හිත පිටවයිනේ හිත විලි වලටමයි ඔව් හිත විලි වලටමයි කියලා ඉස්සර වගේ එකට ද්වේෂ නැහැ. ඉඳගෙන ඉනකොට රූප පේනවා. මේවා ඒ චරිත ලක්ෂණ අනිව පුළුවන් තරම් සටහන් කරන්න මේ දෙකම ලියලා තියෙන ද්වේෂය. මේක ලියලා තියෙනකොට මේක නුරුස්නා ගතියෙන් ලියලා තියෙන. කවදද අපිට පුළුවන් වෙන්නේ මේක විද්‍යානුකූල පරිශන වார்த்தාවක් ලියන වගේ නුරුස්නා ගතියෙන් තොරව වෙච්චි දෙය කියලා කියන්නේ ඒක පොඩි ළමයින්ට කරතයි. පොළොමෙටක් ගන්නකොට කියනවා මගේ හිත පිට යන්නේ මහවල් දෙවි කියලා. යාට ඒක තරහක්වත් වෛරකකින් නෙවෙයි කියන්නේ.
කෙනෙක් වැඩිමාල්ද කියලා බලන්න පුළුවන් report එකේ ද්වේෂයෙන් ලියනවා නම් වැඩිමාල්ලේ. ආයි කතා දෙකක් නැහැ. හැබැයි ෂුවර් මැරලා ඊගාවාත්මට ආපු ගමන් ආයේ report එක මැදස්තව ලියන්න පුළුවන්. ඒ නිසා මම බලන්නේ මේ නාකි මැරනකම්. මොකද ඊගාවාත්ම chance එකක් එනවා නේ ආයි මැරලා කියලා ඒක නැත්තරම නැති වෙන්නේ නැහැ නේ. ආයෙත් දෙනවා ඊට පස්සේ ආය අතර දැනගත්තා කියලා කක්කා. ආයෙ රණ්ඩු. ඔය පොඩි උණ්ඩ වෙන දේවල් මුන් කිසිම පැකිලීමක් නැහැ. ඒක ලියනකොට හරිම crispy. විච්ච දී මෙච්චරයි ඉච්චරයි ද වෙන මොන කරන්නේ. එයා වග කියන්නේ මේ මට උණයි නැහැ. මම නිරීක්ෂකෙක් විතරයි. ඒ වාර්තා කියනකොට අපිත් තිරියන් වෙනවා. වයිසල් කියාට පස්සේ මේක වසන් ගන්නමයි හදන්නේ. ඒ කියන්නේ මම කවුද කියලා දැනගන්න හම් වෙන තොරතුරු සියල්ලම අපි කණු කූඩේට දානවා. වැද්දගත්ම තොරතුරු. ඒ නිසා තමන්ගේ personality traits එහෙම නැත්නම් likings and dislikings දැනගන්න නම් මධ්‍යස්ථ අරමුණක තියලා පුළුවන් තරම් ඒක තියාන බෑ. එතකොට පණින තැනක් තියෙනවනේ. ඒක pre-meditated. එහෙම නැත්නම් pre-assign. එහෙම නැත්නම් already prepared DVD එකක් තියෙනවා. ඔන්න ඕක බලලා සටහන් කරා. එතකොට මං ගැන මම බලන්නේ ද්වේෂ සහගතුනේ පරිේශනයක් කරන්න කියන. ඕකට කියනවා ආර්ය පරිේශනික. ඕක කාටවත් කරන්න බෑ මං වෙන්නේ. අද්දුම ගානේ සරුවචනාචරත් කරන්න බෑ. ඒ වගේ කීම සරුවචනාචි ගන්නෑ. ඔය සර්බල දෙවියන්නාන්ති හැම දෙයක්ම වගේ කීම ගන්නවා. බුදුජනනාන්ති එහෙම ගලවන්න පුළුවන් කෙනෙක් නේ. ඊට පස්සේ කියනවා ඔබ මේ මධ්‍යස්ථානමට හිත දාලා පණින තැන කියපම් මට මං කියලා දෙන්නම් ඉතුරු ටික. හරියට කේන්දරේ බැලුවා වගේ. එ නිසා ඒ ටික තමන් කරලා ලියලා වාර්තා කෙරුවේ නැත්තම් හරියන්නේ නැහැ. හැබැයි ඒ වාර්තාව ද්වේෂමූලිකව යන්න එපා. ඒක මේ ජීවිතේ කරන ලොකුම පරිේශණය. ඒක වැඩිකරනද වැඩිකරනට නොබෝ කලකින් තමයි තේරෙන්නේ බේසික් ට්‍රෙන්ඩ්ස් තියෙනවා. ඒ දුවන හැටික් තියෙනවා. ඒක බලනකොට ළඟ ඉන්න කෙනාට නැහැ. ඒත් ඔය ළඟ භාවනා කරපු කෙනෙක් හිටියා කියලා ඉතින් එයා සද්දවලට චෝදනා කරා. එයාට හිතේ ප්‍රශ්න නැහැ. තව කෙනෙක් ඉන්න කොන්දේ මාරට චෝදනා කරා. බෑ අප්ප මුකුත් කරන්න බෑ. කොන්ද රිදිනවා කොන්ද රිදිනවා. මෑන් එහෙම අයියෝ කොන්ද රිදිල්ල ගානක් නැහැ. මේ හිතවිලි තමයි ප්‍රශ්නේ. අපේ චරිතය හැටියට තමයි කක්කව තෝරන්නේ. අටේ කක්ක වාදි තුනම තියෙනවා. හිතවිලි කක්කව තියෙනවා, වේදනාව කක්කව තියෙනවා, ශබ්ද කක්කව තියෙනවා. එකකින්මයි ගන්න. හිතවිලි කක්කව ගන්න එක නම් වේදනාවක් කක්කව ගාලල්ල. ඒ ගාලල්ල නෑ. එනිසා එක වේදනාව එක හිතවිලට යනවයි කියලා කියන්නේ අනික් කක්ක බල්දි දෙකම දිනුවා කියන එක නේ. අන්දර මම මේ කියන එක තේරනවද කියලා. එක කක්කවයි මට තියෙන කියලා දන්නවනේ දැන් තුඩේම කරදර නෑ. මට මේ හිතවිලි කක්කව තියෙනවා. හරි. ඒකට වේදනාවක් කක්කව ඇත්තෙම නෑ. සද්ද කක්කව නෑ. සද්ද නැති නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මගේ හිත එකට ප්ලග් වෙලා. එකකට ප්ලග් වෙනවා කියලා නම් අනිත් ඔක්කොම අන්ප්ලග් වෙලා තියෙනවා. ඒ වගේ කියන චිත්ත නියම කියලා. ඒවා මේ චිත්තානුපස්සන ධම්මානුපස්සනයි හොඳට තේරෙනවා. මේ මට ඕන විදිහට නෙමෙයි වැඩ කරන්නේ. මම සිලෙක්ට් කරන ඩිස්ට්‍රැක්ෂන් එක හැටියට මම කවුද කියලා තේරෙනවා. එක ඩිස්ට්‍රැක්ෂන් එකක් කියලා කියන්නේ අනිත් ඩිස්ට්‍රැක්ෂන්ස් ඔක්කොම නැති කිරීමට සාධිකයක්. ඉතින් ඒක නිසා අර මොකද්ද මට මතක නැහැ. මේ නාටකෙම නම මතක නැහැ. එයා ඒක කියනවා ඉසේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා ඒකගේ යන හසින්නියා ඉසේ රෝග නැසෙන්නියා දතේ මොකා වෙසෙන්නියා දත්තෑ යා වෙසෙන්නියා ඒකගේ යන හසින්නියා දතේ රෝග නැසෙන්නියා ඕනේ කම්පැනි ජොබ් මේ ඔෆිස් එකට ගියාම බලන්න පොරක් ඉන්නවා පොර ඇල්ලුවා නම් ඔෆිස් එකම ඇල්ලුවා උඩ පොඩි ගතම් එකක් ඕන ඌ මෙහෙම අත දික් කරන්නේ ඌ පිටිපල්ලේ අත දික් කරන්නේ අදිය දැනගන්න මිනිස්සු ඇල්ලුවා නම් CEO මුල්ලේ chief clerk මුල්ලේ අරු වැඩ කරන්නේ එහෙමයි ලෝකේ. ඒ නිසා මේ කාර්දර කාර්ය පොඩ්ඩක් අල්ලන්න. උටල්ල පොඩි ගතම උට වැඩි දේවල් ඕන නෑ. බීඩි මිටියා සිගරට් එකක් අරින් පොඩි දෙයක් තියෙන්නේ. එච්චරම අමාරුත් නෑ ඕක. හැබැයි ගේම් එක ගැන හරි දැනගන්න. අපි ඔය ප්‍රොෆෙසර් වෙලා හරි මේ ඉහෙලින් පල්ලෙහාට ඔතොරිටි ආවට වැඩි යන්නේ වෙන විදියකට. ඒ නෝන මහත් එක්ක ඇවිල්ලා ගවලු එකෙනෙකුට මේ නෑ එක්කෙනෙක් ගිහලා එනවනම හතර කිව්වලු මට මේ අගමැතිතුමාගේ අස්සනක් ගන්න තියෙනවා කිය. ඊට පස්සේ කිව්ල මං කරලා දෙන්නම් කිව්වලු. බෑ දැන් මට මේ හෙට වැඩේ වෙන්න ඕන දැන් අද හවස මීටින් එකක් ඉන්නේ. ඔක්කොම හරි කියලා කළු ෆෝන් එක හදලා දෙන්නේ කිව්වලු. දැන් අගමැතිතුමා කතා කරනවලු මයික් එකේ. අර ගෑනි කිව්ල මේකට අස්සන් කරනවා.
මෙහෙම බලන අස්සෙන් කෙරවලු මයිකේ කතාවක් යනවලු. ඉතින් අගමැති වෙලාවකවත් කරන්න බෑනේ අපිට. හැබැයි අගමැතිගේ නෝනාගේ කරගත හැකි. ඒ නෝනත් නෙවෙයි මෙයා. නෝනත් නෙවෙයි. නෝනා නම් එහෙම කරන්නෙත් නෑ. අගමැතිව නෝනාව නම් එහෙම කතාවක් අප්සෙට් වෙනවා. ඒසබ් පොඩි ටික්ස් ටිකක් කියලා දීලා තියෙන බුදුහාමුදුරුව අපිට මේ කල්ප ගානක් එකතු වෙච්ච කෙලෙස් කපලා නෙමෙයි අපි දිනන්නේ වීක් පොයින්ට් එක ගන්න ඉතින් තට්ටුවක් දාන කෙලෙස් වල වීකස්ම තැන අල්ලන්න ඕන අල්ල එතන කඩපුවාම හරි ඒ නිසා මගේ හිත දුවන හැටිය මේ නන්නත්තරේලා දුවන හැටියෙන් චරිතයක් කියවෙනවා අන්නේ චරිතය අල්ලගන්න නන්නත්තරේලා දීපික ඇල්ලුවටමදි කාට හරි කියන්න ඕන ඒ කියන්නේ තව කෙනෙක් එක්ක තව කෙනෙකුට report කිරිලි බුදුමාහාර වටිනාකමක් තියෙනවා. එම් report කරන නිසා අපි වග වෙනවනේ. ඊට පස්සේ ආකියුවත් ඔකපොත කියලා confirm කරලා බලන්න. ඉතිවිලිම දෙන්නේ කියලා confirm කරලා බලන්න. ওই ප්‍රශ්න වෙනස්. ඒක නිසා අපි මේ අපිට කරදර කරන මිනිස්සුя ගැන වශයෙන්ම තමයි කරදර නැති කරන්නේ. ඉසීම කවෙසෙන්නියා, ඉස උකුණා වෙසෙන්නියා, ඒකගේ අනුහසින්නියා, ඉසේරෝග නැසෙන්නියා ආයඩායුවා කියල කොතන හරි කරදරකාරයක් ඉන්නවා උගෙන් තමයි ගැලවෙම තියෙන්නේ. එසකට වෛර කරන්න එපා. ඔය වර්තාව ලියන්නේ එච්චර ලස්සන වර්තාවක් එච්චර ලස්සන රචනයක් මුළු ලෝකෙම නැහැ. මෙන්න මේ ක්‍රිටිකල් අයි එක තියාගන්න. මට නිතරම කරදර කරන එක නම මොකද්ද කියලා බලන්න එයාම සිලෙක්ට් කරන්නේ මම. ඒකම සිලෙක්ට් කරන්නේ මම. ඒකට අනෙක් අය නැතුව නෙවෙයි. වාසියක් තියෙනවා මේක සිලෙක්ට් කරපුවම අනෙක් කට්ටිය කොහොමද අල්ලන්නේ වොයි මේකම තමයි තියෙන්නේ. ඉතින් ඔක ලිව්වට පස්සේ තියෙනවා Taman තමයි Tamanට නිසි කරදරේ තෝරාගෙන ඒකෙන් කතන්දර හදනවා. අහුවෙන්නේ නැත්නම් ඒක ද්වේෂ කරන එක අනිතික පිටින් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකමයි උත්තරේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කය පිම්බීම හැකිලිම මූලික කමඨහනයි. පරයන්කේ ඉඳගෙන මම දැන් මෙතනයි සිටූ විට අවධානය උදරයට ගත හැකිය. පිම්බීම උදරයේ උස්වීමක් ලෙසද හැකිලිම උදරයේ පහත්වීමක් ලෙසද ඒ සිදුවන විටම හඳුනා ගනිමි. පරයන්කේ ඉඳගෙන විනාඩියක් ඇතුළත පිම්බීම හැකිලිම සියුම් වේයයි. පිම්බීම යාන්තමට දැනෙන අතර හැකිලිම නොදැනීමේයයි. අවධානය උදරයේ පවත්වාගෙන යාමට උත්සාහ කරමි. ඉඳගෙන සිටින ඉරියව්ව අතරින් පතර දැනේ. අතරින් පතර දන හිසේ වේදනාවන් දැනේ. ඒ වාද ඇතිව නැතිව යයි. කලාතුරකින් ඉරියව් මාරු කිරීමට තරම් වේදනාව තදබල වෙයි. උදෑසන දීර්ඝ පරියන්කේ දෙතුන් සැරයක් ඉරියව්ව මාරු කෙලිමි. එහෙත් වේදනාව ගැන ද්වේෂයන් නොමැති බව නිරීක්ෂණය කරමි. අතරින් පතර පරිසරයේ ශබ්ද ඇසේ. ඒවායින්ද බාධාවක් නැත. සිතවිලි ඇතිව නැතිව යයි. මේවායින් සමහරක් අනාගත සැලසුම්ය. සමහරක් මතකයේ නොරැඳෙන තේරුමක් නැති ඒවාය. තදබල ආවේග ඇති වූයේ නැත. සිතවිලි ඇතිවන විට සමහර විට සිත පිට ගිය බව දැන ගැනීමට ටික වේලාවක් ගත වුණද බොහෝ විට ඒ සැනින්ම වාගේ සිතවිලි ඇතිවන බව දැකිය හැකිය. පරයන්කේ පුරාම වාගේ බොහෝ දුරට සතිය පවත්වා ගැනීමට හැකිවිය. වරදක් ඇතොත් නිවැරදි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ලැබේවා. අර ඉස්සල්ලා කියපු ලිපියත් එක බලන්න මේකේ පිටින් තියෙන කරදර වලට සමසිතින් ලියලා තියෙන්නේ. එකක් එක්ක තරහ නැ වරින් වර මාරු වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ විශේෂ හතුරෙක් විශේෂකම් ඉදිරිකාරයේ විශේෂ ජම්මාන්තර හතුරෙක් නැහැ. සාමාන්‍ය තියෙන. ඒකට සාමාන්‍ය චරිතයක්. ඒතර ලේසි වැඩ පිළිවෙල. ඒකට අරක ඉස්සලා කියපේ කරනට එක්කෝ හිත ඇවිදිනකොට හිතින එක ඉඳගෙන ඉන්නකොට ඇහැට පෙනෙන රූප වගේ දේවල් විශේෂණ වෙලා. ඒක අල්ලගන්න පුළුවන් නම් එයාට මෙතෙන් දෙන්න පුළුවන්. අල්ලගන්නවා කියලා කියන්නේ ඒන දෙයට වෛර කරන්න එපා. ඇත්තටම කියනොත් ඒ වෙලාව අනික් කරදර ඔක්කොම තියෙනවා. ඒ දේ විතරක් තෝරලා ඒකට මේ පටිගය කියලා කියන්නේ බඳිනවා වගේ ඒකත් එක්කමයි ගැටෙන්නේ. ඒකට වෛර කරපුවම ඊගාව තියෙන එක නෝ ඒක එච්චරම දරුණු හතුරෙක් නෙවෙයි. ඒවා මේ බෝවින රෝග ඇති කරන තරම් බරපතල විස බීජ නෙවෙයි සාමාන්‍ය ප්‍රතෝපජීවී විස බීජ. ඒවත් එක ටැකල් කරන්න හරි ලේසි. ඒ නිසා හැම දෙයකම මගේ දුවන හිත හිතන නරකයි කියලා. නෑ ඒක ඇත්තටම ටිකක් සෑහෙන දුරට සුව වෙච්ච හිතක්. එකම දෙයක් අල්ලන දිගින් දිගට යනකොට තමයි හිත ලෙඩ වෙන්නේ අන්තභාග වෙන්නේ එකහක් පොට්ට වෙන්නේ. ඒ නිසා ඒ
දෙවෙනි එකට වුණත් දෙවෙනි කෙනාට වුණත් ඒ ඇති වෙනදී දකින්න ඕනේ. ඇති වෙනදී දැකලා කියන්න ලියන්න බලන්න ඕනේ. එතකොට පේනවා බාහිර කරදර තිබුණට දල වශයෙන් තිබුණට අවශ්‍ය නම් මූල කර්මස්ථානේ යන්න පුළුවන්. අර ඉස්සෙල්ලා එක්කරට යන්න බෑ. මොකද අර එක දිහේ දකින්න ඒකත් එක්කමයි ගැටුම තියෙන්නේ. ඒකත් එක්ක ද්වේෂය තියෙනවා. ඉතින් ඒ රහස් ටික ඒ හිතේ වැඩ කරන ඔය රහස් ටික දැනගත්තාම ඔකි ගෑනු පිටිම කමන්නේ. ඔගේ වයසක බාල මාළු වෙනසකුත් නැහැ. පොහොසත් දුප්පත් වෙනසකුත් නැහැ. උගත් නුගත් වෙනසකුත් නැහැ. ඔක්කොම එකම පොඩි චිත්ත නියම වගේක් තියෙන්නේ. ඒ නිසා නිරීක්ෂණය කරන්ද තෝරන්න එපා, වෛර කරන්න එපා. ඒකල අනිවාර්යයෙන්ම කාටරි කියන. ඒ කියන එක නාමේ පාරයින ගිහිලා කොලොකොල කියෝ ඉඳන්න එපා. පාර යන මිනිස්සුන්ට කවර භාවනා කරපගෙන කල්ලා ගන්න. අල්ලන් කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒකට එයා පොඩි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙයි. ඒකේ වටිනකමක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ මාගේ දෙවැනි භාවනා වැඩසටහන් සහභාගී වෙන අයෙක්මි. පරියංක භාවනාවේදී ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ ලෙස යොදා ගනී. සුලන් රැල්ල නාසිකාග්‍රයේ දිගේ ඉහළ සහ පහළ යෑම, සුලන් රැල්ල ඇතිල්ලීගෙන යන විට දැනෙන සංවේදනා, සිසිල් උණුසුම් ගති වැනි නිරීක්ෂණයන් ඔස්සේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අත්දකිමි. බොහෝ අවස්ථාවන්හිදී විනාඩි 15ත් 20ත් අතර කාලයකදී හුස්ම රැල්ල සියුම් යන ආකාරයේ වැටහේ. කලක සිට විනාඩි 20ක් 30ක් අතර කාලයකදී ඇන්කල් එක සහ ටෝ එක අතර බ්‍රිජ් එක කොටසෙහි වරහන් ඇතුලේ ඔපොසිට් සයිඩ් ඔෆ් ද ආච් අනින්නාක් වැනි වේදනාවක් මතුවේ. ඉක්බිතිව වේදනාව කෙමෙන් තීව්‍ර වීගෙන යන ආකාරය වැටහේ. පරයන්කේ ඉතිරි කාලය මේ වේදනාවත් සමගම එහි උච්චාවචනයන් නිරීක්ෂණයෙන් ගතවේ. බොහෝ අවස්ථාවලදී වේදනාව දරාගත නොහැකිව ඉරියව්ව තුන් වතාවක් පමණ මාරු කිරීමට සිදුවේ. වේදනාව තීව්‍ර වීගෙන යන විට සිත තුළ ඒ ගැන ඇතිවන ගැටීම් ස්වභාවද වැටහේ. වේදනාව ඇතිවන විටදී කයේ අනෙක් සංවේදනයන් නිරීක්ෂණයට අපහසුය. මා මෙහිදී මා කළ යුත්තේ දිගින් දිගටම වේදනාව නිරීක්ෂණය කරමින් එය හරහාම ගමන් කිරීමට උත්සාහ දැරීමද භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔත වේදනාව නම් ප්‍රකටව තියෙන්නේ. වේදනාව දිහා බලන්න දැනට දැනලා තියෙනවා. මේ වේදනාව කියලා ද්වේෂයක් තියෙනවා කිය. ද්වේෂය තියෙන තාක්කල් මිනේ කිරීම අල්ලන්නේ නැහැ. ඒ නිසා වේදනාව තියේදී, තීව්‍ර වේදනාව තියේදී මම හිතගෙන නෙවෙයි ඉඳගෙනද කියලා දැනගන්න පුළුවන් නම්, එතෙන් මම හුස්ම ගන්නවද, මම මැරිලා නැද්ද, නිඳ ගිහිල්ලා නැද්ද කියලා වේදනාව තියෙද්දිම අර සාමාන්‍ය ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් දේ බැලුවොත් පේනවා වේදනාව ඒක වළක්වන්න බෑ. ඒ වඩින් වැඩි වට යන්න වේදනාවේ තීව්‍රතාවය අඩු වෙනවා. එතකොට අපි රූප කර්මස්ථානෙට වැඩිය මේ නාම කර්මස්ථානයක් එක පිටදී පුළුල් දෙයක් එක්ක ඉගෙන ගන්න. අනිත් එක ඒක බොහෝම වේදනාව පිළිබඳව කතන්දරේ බොහෝම ආසන්නයි පළවෙනි ආර්ය සත්‍යයට, දුක්ඛ ආර්ය සත්‍යයට. ඉතින් ඒක පිළිබඳව දන්න තරමින් තමයි ඒකට කිට්ටු වෙන්නේ. ඒක මගහරින තරමින් නෙවෙයි. ඒ නිසා මේක දවසින් දවස ඒක පිටිගේ ඉදිරියට යන කෙනෙක්ගේ ප්‍රකාශයක්. ඕකමයි ගමනව දිගට ඉදිරියට යන්න කියලා තමයි කියන්නේ. අවසරයි බන්තේ. මේ මාගේ දෙවැනි රිට්‍රීට් එකයි. මාගේ පරයන්ක භාවනාව පටන් ගන්නේ හිස සිට දෙපතුල දක්වා සැහැල්ලුයි සැහැල්ලුයි යනුවෙන් මෙනෙහි කිරීමෙන් අනතුරුයි. හුස්ම රැල්ලට සිත යොදා සිටිමි. හුස්ම රැලි කීපයකට පසුව එය නොදැනීයයි. ඇස් තදින් වැසී යන බව දැනේ. දැන් ඇත්තේ අන්ධකාරයකි. සිතට කිසිවක් නොදැනේ. ශබ්දයක් ඇසුණු විට සිත ඒ දෙසට ඇදී යයි. නැවත අන්ධකාරය වෙත යොමු වෙයි. මේ මාරුවෙන් මාරුවට සිදුවේ. ඉන් ටික වේලාවකට පසුව මගේ ඇඟ තද වී වේවුලන්නාස් මෙන් දැනේ. එය දරා සිටීමට නොහැකි ලෙස දැනේ. එය ශක්තියක් ලෙස දැනේ. එහි අවසානයේ කනට කීං වරහන් තුල රැහැයියන් කෑ ගහන්නාසේ ඇසේ. ටිකකින් එය නැතිවේ. මේ එක් පරියන්කයකදී කීප විටක් සිදුවේ. මින් ඉදිරියට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔබේ නම් කරලා තියෙන අවස්ථා පහක් අයත් තියෙනවා. මේ ඔක්කොටම සමහිත දාපු දවසේ මේවා ඔක්කොම එකම ශක්තියක් විවිධාකාරයට පේන හැටි. ඒ නිසා මේ ඔක්කොම දිහා බලලා නම් කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, සංඥා දාන්න නැතුව ඉන්න පුළුවන් නම්,
මෙවුවා එක එකක් නම් කරන්නේ නැතුව හිටියත් ඕකේ තියෙන අපුර හේම නැති වෙලා යනවා. දේවල් තියෙනවා විස්මාරු කරාට එකයි. මේ 18 තන්නේ නඩුවට මේ එක මිනිහ තමයි නටන්නේ. ඒ නිසා නම් දාන්න නැතුව බලන්න බලපු දවසේ ඒ වගේ තියෙන නපුර අඩු වෙනවා ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. අවසාන ප්‍රශ්නේ සුවන්න. සාදු සාදු. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. සක්මනත් පරියංකයක් කරගත නොහැකිව අසනීපව ඇඳට වී සිටීමට සිදු වූ අවස්ථාවක එයද සතර ඉරියව්වෙන් එකක් නිසා හුස්ම රැල්ල බැලීමි. කායික වේදනාවත් හුස්මේ ඇතුල් වීම පිටවීමත් ඒවායේ වෙනස්කම් උණුසුම් සීතල ගතිත් අත්දැකිය හැකිවද වාඩි වී සිටින විට මෙන් හුස්මට සතිමත්ව හුස්ම නොදෙනී යනතෙක් සිටිය නොහැකිය. විනාඩි 10ක් පමණ යන විට නින්දට වැටේ. කායිකව දැනුණු වේදනා වලින් බැහැරව නින්දට වැටීම හොඳයි ඒ වේලේ සිටුණත් මෙවැනි අවස්ථාවකදී නින්දෙන් වෙන් වී හුස්ම රැල්ලට සතිමත් වීමට කළ යුතු උපක්‍රම ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ අකත් භාගෙට නින්ද යනවා ආයව දිනනවා ආය භාගෙට නින්ද යනවා ඒ වගේ වෙලාවල් වල පොයින්ට්ස් දෙකක් එමු නැත්නම් බලිය යුතු විශේෂ අවධානය යොමු කරලා පොයින්ට් දෙකක් තියෙනවා. නින්දෙන් අවදි වෙන්නේ නැවතත් ආනාපානසතියට කියලා බලන්න පුළුවන්. නැත්නම් නින්දෙන් අවදි වෙන්නේ අනත්තාරේලා. දෙක නින්දට යන්නේ එක සැරේ නෙවෙයි. අවස්ථාව කීපකින්. ඒකදී තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. මේ හොඳට අරමුණ පිළිලා ඉඳලා සම්පූර්ණ නොදැනී තත්ත්වයකට යනවා. ඉතින් මේකට අවදීන් ගියොත් මේ අවස්ථා එක 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 ට්‍රේස් කර කර ට්‍රේස් කර කර යන්න පුළුවන්. ඉතින් සායි වගේ තියෙන වෙලාවල කරන්නේ නින්දෙන් අවදි වෙනට අවදි වෙන්නේ මූල කර්මස්ථානද කියලා බලනවා. මේ ඒක අවසානයේ පටන් ගන්නකොට නින්දට යනකොට ස්ටේජස් වගේක් තියෙනවා. මේකේ අවසානේ තියරිටිකලි කියන්නේ අවසානේ නින්දට ගියාට පස්සේ දන්නා නින්ද කියලා. මං ඉන්නේ මොනක් කරන්න නැතන කියලා දන්නවා. ඉතින් ඒක ඇත්තටම ලෙඩ වෙලා නෙවෙයි රක් විතර දේලවත් ගන්න බැරි එකක්. ඉතින් ලෙඩ වෙන එක හොඳයි. අම්බිතේලා යෝ තියෙනම ඔක්කොම අදෑද බලන එකයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා වඩලද සතිය තමන්ට උදව් කරන්නේ අසාධ්‍ය ලෙඩක් හදිසි අවශ්‍යකය. ඔය පරිේශණ ටික කරන්න පුළුවන් ඉන්නේ උතින් ගියාමනේ. එහෙනම් මොනම දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ. අයිය ඇති තිබ්බොත් කවුද? කවුද දන්නේ මේ අයෝ? නෑ දෑයෝ. අයියෝ නෑ දෑයෝ. කොන්ද කෙලින් තිබ්බොත් 18 මාසෙ සිර දඩුවා. මොනවාක්වත් කරපෙතු කොන්දත් කැල්ලා ඇඳට වෙනවම අන්තං ඔන්න ඒකත් ජයසිරි මංගලම් කියලා අඩු ගන්න නින්දට යන හැටි සහ නින්දෙන් අවදි වෙන හැටි තීරුම් කර ගන්න පුළුවන්. ආශිර්වාද දෙනාට කොන්ද කැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යනවා මේ සක්මන් භාවනාවට විනාඩි 8ක 10ක විතර වැඩි කාලයක් කරන් තියෙනවා. ඉතින් ඒකට ඉතින් සමාවබජනේ කරන්න විනාඩි 50ක කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. සීල් දෙනාටම තෙරුවන් සරණයි.